साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। बुद्धं शरणं गच्छामि, बुद्धं शरणं गच्छामि। धम्मं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि। संघं शरणं गच्छामि, संघं शरणं गच्छामि। द्वितीयमपि बुद्धं शरणं गच्छामि, द्वितीयमपि बुद्धं शरणं गच्छामि। तृतीयमपि धम्मं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि। द्वितीयमपि संघं शरणं गच्छामि, द्वितीयमपि संघं शरणं गच्छामि। तृतीयमपि बुद्धं शरणं गच्छामि, द्वितीयमपि बुद्धं शरणं गच्छामि। तृतीयमपि धम्मं शरणं गच्छामि, द्वितीयमपि धम्मं शरणं गच्छामि। तृतीयमपि संघं शरणं गच्छामि। द्वितीयमपि संघं शरणं गच्छामि। तिसरणगमनं सम्पूर्णं, भन्ते पाणातिपाता वीरमणि सिक्खापदं समादियामि, अनादिपाता वेरमणि सिक्खापदं समादियामि। अदिनादाना वीरमणि सिक्खापदं समादियामि, अदिनादाना वेरमणि सिक्खापदं समादियामि। कामी सुमिच्चाचारा वेरमणि सिक्खापदं समादियामि, मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि। मुसावादा वेरमणि सिक्खापदं समादियामि, सावादा वेरमणि सिक्खापदं समादियामि। सुरामीरे मजेपमादत्ताना वेरमणि सिक्खापदं समादियामि, मेरे मज्जपमादट्टाना वीरमणि सिक्खापदं समादियामि। मीतिसरण सहितउ मे तिसरण सहितउ पंचशीलय पंचशीलय मार्गफल, मार्गफल। निवं अवबोधवीम पिनिसम इवन अवबोध वीम पिनिसम हेतुवेवा, हेतुवेवा। तिसरणेन सद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन संपादेत, अमभन्ते साधु साधु साधु। කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, අද දවසේදී පින්වන්ත අපි දුබාවේ පදිංචි ධම්මික මහත්මා ඉදයාපද නාන මහත්ම සාදු මහත්මී පින්වත එංගලන්ත පදිංචි කියන්නේ ධර්මදාන දායකත්වයෙන් යුතුව පින්වත්නි අද ධර්ම සාකච්ඡාවන් ආරම්භ කරන අවස්ථාවේ अभी वस्तासा वैसे इतने मेरे को तो वैसे बात नहीं था, अभी पिंगवार यहाँ पर एक ही पन्ना सा पिंगवार प्रस्ताव में ना सीता आप समझते हैं आज तक भी नहीं था, बाकी परास्तो में सात पुरुष पिंगवार के वही सात पुरुष हमारे नाम है विविध तत्वाल नियोजने भी नहीं पिंगवार के धर्म साकार्य वाले सहभागी बना පින්වත්නි ඔය සත්පුරුෂයන්ගේ අවධානය අද අපි මුලින්ම යොමු කරන්න ප්‍රධාන කාරණාවකට
චක්කු විඥානයත් ඒ ඔය කියන තුනේ එකතුව තමයි පස්සේ කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඥාන ඉන්නම් සංගති පස්සෝ පින්වත්නි ඔයත් ඊතරම සිහියෙන් ඉන්න නුවණින් ඉන්න ඔබේ ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් ගැන එතකොට පින්වන්ත ඔය සත්පුරුෂයින්ට හම්බ වෙනවා ආත්මේ මම කියලා හිතපුදී වැරදි ඇත්තට මෙතන හේතුන්ගෙන් හටගත්ත ගමම්ම නැතුව යන අනිත්‍ය දුක්ඛ අනාත්ම වුණු ධර්මතා වැඩි පිළිවෙලක් තියෙන කියලා. එතකොට පින්වන්ත ඔය පින්වතුන් දකින්නේ ඔබේ ඇස රූප ඡායාව චක්කු විඥානයත් කියන තුනේම එකතු වන පස්සේ සිතේම යෙදෙන කවුණක් බවත් පස්සපච්චය වේදනා ඒ හැපීම නිසා අරමුණී රස විදින ස්වභාවයේ ඇතිවන බව පින්වත්නි යම් වේදනා තන් සංජානාති යම් කිසි වේදනාවක් ඇතිවෙනවාද ඒ නිසා හඳුනා ගැනීමක් ඇති වෙනවා යම් සංජනා පින්වත්නි තන් පිටක්කෝති යම් කිසි ඒ හඳුනා ගැනීමක් නිසා අරමුණේ සිට නැංගීමක් ඇති වෙනවා. එතකොට ඒ අරමුණේ සිට නැංවීම නිසා තමයි යන් පිටක්කෝ පින්වත්නි තන් ප්‍රපංචෝති කියලා සඳහන් වෙන්නේ. ඒ යම් කිසි අරමුණට නැංවීමක් විතර්කයන් හින්දා සත්පුරුෂ පින්වත්නි ප්‍රපංචයන් ඇති වෙනවා. ඔය පින්වතු ඔබේ කන නාසය දිව ශරීරයේ සිත කියන මේ ආයතන ඔස්සේ විමසා බලාගෙන කටයුතු කරනකොට ඔය සත්පුරුෂයින්ට හම්බ වෙන්නේ පින්වත්නි ඇස රූප ඡායාව චක්කු විඥානයක් කියලා ධර්මතා තුනක් කන ශබ්ද ඡායාව සෝත විඥානයත් කියලා ධර්මතා තුනක් නාසය ඒ වගේම ගන්ධ ඡායාව දිවහා විඥානයත් කියලා ධර්මතා තුනක් ඒ වගේම දිව රසයත් ඒ වගේම දිවහා විඥානයත් කියලා ධර්මතා තුනක් ඒ වගේම ශරීරය ස්පර්ශයත් කාය විඥානයත් කියලා ධර්මතා තුනක් සිතත් ධම්මාරම්මනත් ඒවාගේම මනෝ විඤ්ඤාණයත් කියලා ධර්මතා තුනක් ඒවා හමුවනේ පස්සයත් පස්සේ නිසා අරමුණී රස විඳින ස්වභාවයත් ඒ අරමුණී රසය විඳින ස්වභාවය නිසාම සත්පුරුෂ පින්වත්නි ඒ නිසා ඇතිවන හඳුනා ගැනීමත් ඒවාගේම පින්වත්නි ඒ හඳුනා ගැනීමත් නිසා ඇතිවන විවිධාකාර අරමුණී සිත නැන්වීමත් ඒවාගේම දිගින් දිගටම විවිධාකාර ප්‍රපංචයන් හට ගැනීමත් කියන කෙලවරක් නැති ධර්මතා වැඩ පිළිවෙලක් බලයි යනකොට සිතේ විවිධාකාර අරමුණු වලට නැන්වීමක් සිතේ විසිරී පැවතීමක් ඒ වගේම පින්වත්නි ඔය පින්වතුන්ට කෙලවරක් නැතුව සිතෙහි විවිධ අරමුණු වලට ගමන් කරන ස්වභාවයක් දකින්න හම්බ වේවි. පින්වත්නි ප්‍රපංචයන් කිව්වහම මෙතන කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා වැඩි වශයෙන්ම අකුසල් ඔය පින්වතුන්ගේ චිත්ත සන්තතියේ ඒ සිතෙහි කෙලවරක් නැතුව පින්වත්නි
විවිධාකාර අරමුණු වල හැසිරෙමින් ලෝභ මෝහ දෝස මෝහ මෝහ කියන අකුසල් සහ වැඩි වශයෙන් අකුසල් අවම වශයෙන් කුසල් මේ විදිහට ඔබට සිහිය නුවණ නැතිව අර ගොඩ නැගුණු විවිධාකාර ධර්මතා එක්ක ඒවා ඔස්සේ විවිධ දෘෂ්ටි විවිධ තණ්හාවන් උපාදානය ඇතිවෙමින් නැවත නැවත දීර්ඝ සංසාරයේ ගසාගෙන යෑම තමයි සිද්ධ වෙන්නේ. පින්වන්ත ඔයත් සිහියෙන් ඉන්න ඕනේ නුවණින් ඉන්න ඕනේ. ඇසගෙන කනගෙන නාසයගෙන දිවගෙන ශරීරය ගැන සිතගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මාරම්මන ගැන චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන ගැන පස්සේ ගැන වේදනාව ගැන සංඥාව ගැන විතරකේ ගැන ප්‍රපංචයන් ගැන පින්වන්ත ඔබ අවබෝධයක් ඇති කරගෙන ඒ කිචිදුවන ක්‍රියාවලිය තීරුම් ගන්නට ඕනේ. තීරුම් අරගෙන සත්පුරුෂ පින්වත්නි ඔබ සිත මෝහයෙන් වැහෙන දෙන්නේ පා ප්‍රඥාවෙන්ම පවත්වා ගන්න. මෞපිය උපස්ථාන අඹසැමි යුතුකන් දූ දරුවන්ගේ කටයුතු සමබර ජීවන රටාවක් අනාගතය සුරක්ෂිත කර ගැනීමක් දස පාරමිතා උපපාරමිතාදී පාරමිතා ගමන් මඟ කුසල ප්‍රතිපදාවක් නිවන් දකින්නටම යා යුතු ආර්ය ස්ථායක මාර්ග ප්‍රතිපදාව කියන ඒ සුන්දර මාර්ගයේම ඉදිරියට ගමන් කරන්නට ඕනේ. මේ ගමන් මඟේදී පින්වත්නි ධර්මතා විදිහ දකින්න එතකොටයි ඒ ධර්මතා හටගත්ත හේතුව ඔබ ඇත්තන්ට පේන්නේ. ඒ වගේම සත්පුරුෂ පින්වත්නි ධර්මතා විදිහටම දකින ඔය සත්පුරුෂයින්ට හම්බ වේවි ඒ ධර්මතා හේතුන්ගෙන් හටගත්ත ගමම්ම නැතුව යද්දිම නැවතත් හේතු හින්දා හටගන්න නැවතත් නැතුව යන අනිත්‍ය ලක්ෂණය. ඔය සත්පුරුෂයින්ට ඒ අනිත්‍ය ලක්ෂණේ නිතර පීඩාවට පත්වන ධර්මතා ගොඩක් තමයි හම්බ වෙන්නේ. ඒක සැප නෙමේ දුක්ඛ ධර්මතා. අනිත්‍ය නම් දුක් නම් යම් දෙයක් තුළ මොකද පුංචි කාලේ මම කියලා අපි කතා කරපු දේ ඊයේත් අද උදේත් මම කියලා ආත්මය කියලා ස්ථිරව හිතන් හිටිය දේ පුංචි කාලෙත් ආත්මය කිව්වා වෙනස් නොවී ආත්මයේ විදියට අද වෙනකන් තිබුණේ මොකද්ද පුංචි කාලෙත් මම කිව්වා අද වෙනකන් වෙනස් නොවී තිබුණු ඒ ආත්මය කියලා හිතපු තේ මොකද්ද හම්බ වේවි ධර්මතා ගොඩක් ආත්මයක් කියලා ස්ථිර දෙයක් නම් ওই පින්වතුන්ට හම්බ වෙන්නේ නැහැ. ඒ මොන ගෙවනු ඔබ දැක්ක ඒ ධර්මතා පින්වත්නි විවිධ හේතුන්ගෙන් හට ගන්න බව දකිනකොට ඔය පින්වතුන් අකුසල හේතු සිතේ පවතින විදිහේ ක්‍රියාකලාපයක හැසිරුනොත් ලැබෙන අකුසල කර්මයන්ගේ විපාකයෝ මේ ධර්මතාවලට බලපානකොට සතර අපාගත වීම වගේ බොහෝ දුක්ඛාදරත් එක්ක කෙලවරක් නැතුව සංසාරේ ගසාගෙන යන විදිහත් ඔය සත්පුරුෂයෝ කුසලයන්ගෙන් චිත්ත සන්තතිය පුරවා ගත්තාම පින්වත්නි ඒ කුසලයන්ගේ විපාක විදිහට සුඛා ප්‍රතිපදාවෙන් කිප්පා විඤ්ඤා වගේ සුන්දර ප්‍රතිපදාවකින් සුවසේ නිවන් දකින්නට හේතු සම්පත් මුහුකුරා යමින් ඔය සත්පුරුෂයින්ට නිවන් දොර විවර කළා දේවි සතර අපාය ආදී මේ දුක්ඛිත සසලින් එතර වෙන්නට පුළුවන්කම ලැබේවි. පින්වත්නි කුසලීම හැසිරෙන්නට ඕනේ සතුටින් ඉන්නට ඕනේ. ඒ සතුට ලැබෙන්නේ කුසලයත් එක්ක විතරයි අකුසලයත් එක්ක ලැබෙන්නේ. පින්වත්නි බොහෝ දුක්වලට හේතුන් ගොඩක්. පින්වන්ත ඔය ඇත්තන්ට නිරන්තරයෙන්ම පින්වත්නි සිහිය පවත්වා ගන්න නුවණ පවත්වා ගන්න පුළුවන් වුණොතින් හිත කිලිටි වෙන්නේ ඉඩක් ලැබෙන්නේ නැහැ. එතකොට බෝධිපාසික ධර්ම 37 තමයි సంతානිය තුල වැඩෙන්න පටන් ගන්නෙ. පින්වන්ත ඔය ඇත්ත කල් නොයවාම සසලින් එතන වෙන්නට කටයුතු කර ගන්නට ඕනේ. පින්වත්නි අද මේ විදිහට මේ කරුණ කීපය ඔබට සිහිපත් කළේ මේ භය අරණක සසරක්
ඒ සසරින් එතර වන ගමනේදී ඔය පින්වතුන් සමත විදර්ශනා භාවනා වඩන්නට ඕනේ. එතනදී සුස්ක විදර්ශකයෙක් විදිහට කටයුතු කරගෙන ඉදිරියට යන්න පුළුවන් නම් ඔබට කල් නොයවා බොහෝ ප්‍රතිඵල ගන්න පුළුවන්. පින්වත්නි, ආත්මේ මම කියලා හිතන් හිටියේ කාරණාව ඇත්තට මොකද්ද කියලා සක්සුදක්සේ පැහැදිලිව දැනගන්න. රූපපාදානස්කන්ධයක් වේදනා සංඥා සංකාර විඥානපාදානස්කන්ධයක් කියලා පංච උපාදානස්කන්ධ වැඩපිළිවෙලා කොහොමද පවතින්නේ කියන කාරණාව දැනගන්න. නාම රූප ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියන් විදියට ඔබ ආත්මයේ විදියට හිතන් හිටිය කාරණාව ධර්මතා විදියට තේරුම් ගන්න. ආත්මය කියලා මිත්‍යා දෘෂ්ටියකින් අරගෙන තිබ්බ ඒ ස්වභාවය පින්වත්නි ධර්මතා සමුදායක් විදියට දැනගන්න. එහෙම දැනගෙන ඒක හට ගන්න හේතු ස්වභාවයේ නුවණට හසු කර ගන්න. දිව්‍ය බ්‍රහ්ම සතරපාදී සියලුම සත්ව ස්වභාවයන් අතරේ කොහොමද සැලසලන්න සිදුවේන්නේ සැකහැර දැනගන්න. ඒ අනිත්‍ය తත්වය තවත් ඉදිරියට ප්‍රගුණ කරන්නේ දුක්ඛ අනාත්ම ලක්ෂණයෝ තවත් ඉදිරියට ප්‍රගුණ කරමින් ත්‍රිභූමික සංස්කාරයන් පිළිබඳව ඔය ඇත්තන්ට තියෙන වැරදි දෘෂ්ටි නැති කරගෙන නිවැරදි දෘෂ්ටියක් ඇති කරගෙන කෙලෙසුණු සම්පූර්ණයෙන්ම නසන්නට වග බලා ගන්නට ඕනේ. පින්වත්නි අපට යන්න දෙන්න එපා ඔය දුර්ලභ මනුස්ස ජීවිතය. කුසල ප්‍රතිපදාවක් බලන්න පින්වත්නි, මේ පින්බර වචනේ ඇතුළත කියවෙන මහා ප්‍රබල කුසල වැඩපිළිවෙල. මේ පින්වතුන් කියන ඔය සත්පුරුෂය උපාසක උපාසිකාවන් උපාසක උපාසිකාවන් ජීවත් වෙන්න ඕන ආකාරයේ සම්බුදු මෑණියන් වහන්සේ ගාලුවාද ව්‍යග්ගපච්ච ධම්මික වගේ බොහෝ සූත්‍ර දේශනාවලදී දේශනා කරලා තියෙනවා. ඔය සත්පුරුෂය උපාසක උපාසිකාවන් විදියට ඒ ජීවන වැඩ පිළිවෙලේම හැසිරෙමින් සති සම්පජන්නව සත්පුරුෂ පින්වත්නි මේ භයානක සසරින් එතෙර වෙන්න ඕන ඒ ගමන් මගට සුඛා ප්‍රතිපදාවෙන් කිප්ප විඤ්ඤාවෙන් මහා සුවසේ ධර්මා බෝධි ලබන තත්ත්වයට හේතු සම්පatti උණු කරගන්න. සත්පුරුෂ පින්වත්නි කල් නොයවා මේ මනුස්ස ජීවිතයේදී උපරිම ප්‍රතිඵල ලබා ගන්නවා කියලා අදිස්ථානයක් ඇති කර ගන්නට ඕනේ. පින්වත්නි ධර්ම සාකච්ඡාවන් ආරම්භ කරන්නේ ඔය සත්පුරුෂයින්ට තියෙන දහම් ගැටළු ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වන්ත පුතේ. ස්වාමීන් වහන්සේ දැන් පොඩි අර විදර්ශනා පැත්තෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි අපි අකමැති දෙයක් ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් දැන් අපි අකමැති සින්දුවක් එහෙම අපිට ඇහුණොත් එතන දැන් අපි හිතනවා එතන අපිට මනුෂ්‍ය විඤ්ඤාණයක් ලැබිලා මේ ආත්මේ මිනිසෙක් වුණ නිසා තමයි අපිට ඒක සින්දුවක් වගේ ඇහෙන්නේ. ඒක සත්වයකට ඒක සත් විඥානයක් ලැබලා ඒක සුනකයක් වුණා නම් එමෙ සුනකයාට ඒක සින්දුවක් නෙමෙයි. ඒක වෙන සුනකයාට ඒක සින්දුවක් වන්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එතකොට එතන විඥාන ප්‍රත්‍යේ නාම රූප හට ගන්නවා. ඉන්පසුව අපේ දැන් කණේක ස්පර්ශ වීමක් ඇති වෙනවා. ඒ ස්පර්ශ වීම නිසා එතන වේදනාවක් හට ගන්නවා. එතකොට වේදනාවන් තුනක් නිත්‍ය වේදනාවයි ආත්ම වේදනාවයි දෝමනස වේදනාවක් අපි අකමැති සින්දුවකින්ද. එතකොට ස්වාමීන් වහන්සේ අපි එතන අපිට තණ්හාවක් ඇතිවන්නේ කෙසේද? සතෙක් සම්බන්ධව ගත්තාම ඒකත් හරියට මනුස්සයෝ වගේ. දැන් මනුස්සයින්ට ඒක සැප වේදනා විදිහට අරමුණේ රසී විඳින ස්වභාවය. පින්වන්ත පුතේ, සමහර සත්තු කෑ ගහනකොට සත්තුන්ගේ ගුරුනේ ඒ ගෝසා සද්ද ඇහෙනකොට එහෙම ඇති වෙන්නේ ඒක අප්‍රසන්න අරමුණක් වෙනවා. ඒ වගේම තමයි තිස්සන් සත්වයින්ට. තිස්සන් සත්වයින්ගේ පැත්තෙන් ගත්තහම එයාලාගේ චිත්තසන්තතියේ පිහිටලා තියෙන ස්වභාවය, එයාලාගේ ඒ චිත්තසන්තති අරමුණු ගන්නා ස්වභාවය ආදී කවුණු රහසයක් එක්ක අපේ සද්දේ
කරදරයක් කරච්චලයක් ඒ වගේම අකමැති දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඒකටද ඇති වෙන්නේ ද්වේෂයක්. තමන් අකමැති අප්‍රසන්න අරමුණක් එක්ක. එතකොට මොන සත්වෙක් වේවා තමන් උත්පත්ති ලැබපු ආත්මභාවයේ දැඩිසේ පිය කරනවා. මනුස්සයෙක් වේවා දෙවි කෙනෙක් වේවා බ්‍රහ්මීෙක් වේවා ඒ වගේම තිරිසංසතෙක් වුණත් එතකොට තමන් උපත් ලැබපු ආත්මභාවයට පිය කිරීමත් ඒ ආත්මභාවයට අදාළ කවුණුත් එක්ක තමයි ඒ චිත්ත සංතතිය පවතින්නේ. එතකොට ඒ අය ඒට ගැලපෙන කාමේ ඒට ගැලපෙන දේශය ආදී කීර්ති ධර්මියෝ නොකීර්ති ධර්මියෝ මතුවන ස්වභාවයක තමයි පවතින්නේ. පුතේ මෙතනදී මිනිස්සෙක් වේවා සතර අපාගත සත්ත්වෙක් වේවා ඒ අයගේ ආයතන වලට යම්කිසි අරමුණක් හමු වෙනකොට ඒ හමු වෙන අරමුණත් එක්ක අරමුණේ රසයේ මිදින ස්වභාවය කියන ඒ වේදනාවත් එක්ක පින්වන්ත පුතේ වී වේදනාම දෝමනස්ස හෝ සෝමනස්ස හෝ උපේක්ඛා වෙනවා. එතෙන්දී දෝමනස්ස වේදනාවක් වුණොත් ඒක ගැතින අරමුණක් නිසා අප්‍රිය අරමුණක් හින්ද ඇති වුනේ. එතකොට මනුස්සීතන තිරසංසත්වයේ කෑ ගැසීම වගේ මේ තිරසංසත්වයේ මනුස්සීගේ සින්දු කීම වගේ සමහරට ඒක අප්‍රසන්න අකමැති අරමුණක් වෙන්න පුළුවන්. කෙනෙක්ට කැමැති අරමුණ තව කෙනෙක්ට අප්‍රසන්න අකමැති අරමුණක් වෙන්න පුළුවන්. ඒ අරමුණ හින්දා දෝෂ සිතක් හෝ එහෙම නැත්නම් සෝමනස්ස වේදනාවක් ඇති සිතක් හෝ එහෙම නැත්නම් උපේක්ෂා වේදනාවක් ඇති සිතක් හෝ ඇති වීවි. ඒ අරමුණේ රසය මතු කර දුන්නු ආකාරයට පින්වන්ත පුතේ ඉන් පස්සේ ඒ කෙනාගේ ඒ තණ්හා උපාදාන ආදී ඇති වීවි. සූත්‍ර ක්‍රමයට නම් ඒ අරමුණු මතු කරලා දුන්නු ආකාරයට ඒ සංඥාව ඒ වගේම ඒ අරමුණේම සිත නැන්වීම ඒ වගේම දිගින් දිගට විවිධාකාර චිත්තචෛතසික ස්වභාවයන් ඇති වෙමින් ඒ අරමුණු ඔස්සේ සිතේ පැවැත්ම දිගටම සිද්ධ වේවි. ඒ ප්‍රපංචයන් ඒ ඇයට ලෝභ දේශ මොහ අලෝභ දෝ සමෝහ විදිහට දිගටම හේතිය දෙමින් පවතිනකොට විපාක තත්ත්වය දිගින් දිගටම ඇති කරාවි. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඉන්වර්ටි ඔබට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි පින්වත් මහත්මයා. ස්වාමීන් වහන්සේ දැන් අපි අවිද්‍යාව තියෙන නිසා පින්පව් කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට රහතන් වහන්සේ අවිද්‍යාව නැහැ. උන්වහන්සේ අතින් අකුසල් කොහොමත්ම වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. එතකොට උන්වහන්සේ අතින් පින් සිද්ධ වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ එතකොට මේ රහතන් වහන්සේට විඥානයක් හටගන්නේ නැහැ. එතකොට එතන චුට්ටක් පැහැදිලි කරලා දෙන්නකෝ ස්වාමීන් වහන්සේ. මහත්මයා එතනදී වෙන්නේ මෙහෙමයි. රහතන් වහන්සේට විඥානයක් ඇති වෙන්නේ නැහැ නෙමෙයි. මෙතනදී මඟපල ලැබන ආකාර නැත්තම් නිවන් දකින ආකාර පහක් තියෙනවා. එතකොට නිවන් දකින ආකාර පහනුව තමයි රහතන් වහන්සේට හේතුන්ගෙන් හටගන්න ධර්මතාවයන්ගේ හේතු නැසපු හින්දා ඊළඟට එවැනි සිත් ඇතිවෙන්නේ ක්‍රියාසිත්. රහතන් වහන්සේට ඇතිවන සිත් ක්‍රියාසිත් වෙනවා. මෙතනදී පින්වන්ත මහත්මා මෙහෙම තේරුම් ගන්න හැම දෙයක්ම හටගන්න හේතුන්ගෙන්. හේතුන්ගෙන් හටගන්න මේ සියලුම සංකත ධර්මයෝ මේ හේතුන්ගෙන් හටගන්න මේ සියලුම ධර්මතාවයන් හැම මොහොතකම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණේ යුක්තයි. එතකොට යම්කිසි උත්තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන මෙන්න මේ සංයෝජන ධර්මයන් තුන නැසූ අවස්ථාවකට පත් වෙනවනම් ඒක මුලින්ම නිවන් දැක්ක අවස්ථාව වෙනවා. එතකොට සෝවාන් මාර්ග සිට ඇතුණ අවස්ථාව. එතකොට දෙවෙනියට නිවන් දැක්ක අවස්ථාව වෙන්නේ සක්කදාගාමී මාර්ග සිට ඇතිවන අවස්ථාව. තුන්වෙනියට නිවන් දැකින අවස්ථාව වෙන්නේ අනාගාමී මාර්ග සිට ඇතිවන අවස්ථාව. සක්කදාගාමී වෙනකොට කාමරාග පටිගියෝ යටපත් වෙනවා. අනාගාමී වෙනකොට කාමරාග පටිගියෝ නැත්තරම නැති වෙනවා. ඒ වගේම පින්වන්ත මහත්මා ඉන් පස්සේ
රූපරාග අරූපරාග මානෝද්දච්ච අවිචාවන් කියන මෙන්න මේ සංයෝජන ධර්මයෝ සම්පූර්ණයෙන්ම නැත්තරම නැති කරලා දාන අවස්ථාව තමයි හතරවැනියට නිවන් දැක අවස්ථාව වෙන්නේ. ඒතකොට හතරවැනියට නිවන් දකින අවස්ථාව වෙනකොට ඒ රහතන් වහන්සේට අකුසල සිත් ඇති වෙන ස්වභාවී නැත්තරම නැති කරලා තියෙන්නේ. එතකොට ඒ රහතන් වහන්සේට ඉන්පස්සේ දිගටම ඇති වෙන සිත් ඇවිල්ලා අතීතයේ රැස් කරගත් කර්ම විපාක ආදී නිසා ඇති වෙන සිත් මේ ස්වභාවයන්. එතකොට රහතන් වහන්සේට ඉන්පස්සේ ඇති වෙනවා අකුසල අහේතුක අකුසල විපාක සිතකුත් අහේතුක කුසල විපාක සිතකුත්. ඒකෙන් චක්කු විඥාන විදිහට සෝත විඥාන විදිහටත් අහේතුක අකුසල විපාක සෝත විඥානය අහේතුක කුසල විපාක සෝත විඥානයක්. ඒ වගේම අහේතුක ගහන විඥාන සිතක් ඒ වගේම අහේතුක මේ ගහන විඥාන අකුසල සිතක් අකුසල කුසල විදිහට මේ විදිහට අකුසල අකුසල විපාකයන්ගෙන් සිත් හතකුත් කුසල විපාකයන්ගෙන් සිත් අටකුත් ඒ වගේම රහතන් වහන්සේට හසුතුප්පාදේස පංචද්වාරා වචන මනෝද්වාරා වචන සිතුත් ඒ වගේම රහතන් වහන්සේට පින්වන්ත මහත්මා ඇති වෙනවා අටමහා කුසාසිතවල කුසාසිත වෙනුවට විපාක සිත් වෙනුවට ක්‍රියාසිත කියලා සිත් වර්ගයක්. එතකොට ඒ රහතන් වහන්සේලාට ඒ ක්‍රියාසිත ඇති වෙන්නේ ඒවා කෙලින්ම දි හේතුක හෝ ති හේතුක හේතු යෙත්නවා. නමුත් අනාගත විපාක ශක්තියක් නැහැ. සම්පූර්ණයෙන්ම කෙලෙසුන් නැසලා තියෙන හින්දා සීලු මාසව අනුසය ඕග යෝග නීවරණ සංයෝජන ආදී කේස් ධර්මයෝ රහතන් වහන්සේලා නැත්තටම නැති කරලා තියෙන හින්දා ඒ පින්වතුන් වහන්සේලාට ඇති වෙන්නේ ක්‍රියාසිත. එතකොට රහතන් වහන්සේලාට සිත් ඇති නොවනවා නෙමෙයි සිත් ඇති වෙනවා. හැබැයි ඒ සිත් වල විපාක ශක්තියක් නැහැ. පිනුවම් පෑවාට පස්සේ තමයි වර්තමානයේ එකන අතීත විපාකයන් නිසා ලැබිලා තියෙන වර්තමාන ස්කන්ධයන්ගේ අවසානය සිද්ධ වෙන්නේ එකන පස්වෙනියට නිවන් දකින අවස්ථාව. එතකොට හතරවෙනියට නිවන් දකින අවස්ථාව කියවහම රහත් උනාට පස්සේ ඇතිවන සිත් වෙන්නේ ඒ අහේතුක සිතුයි ඒ වගේම කාමාවචර සිත් වලින් ඒ වගේම ක්‍රියා සිත් අටයි රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවාගෙන තියෙනවා නම් ඒ ධ්‍යානයට අනුරූප නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමේදී පළවෙනි අවස්ථාවක සෝවාන් වීමේ සිටම නිවන් මාර්ගයේ ඒ මාර්ගඵල සතරෙන් පසුව නැවත අවසානට පරිනිර්වාණයට නිවන් දක්නවා කියලා අවස්ථා පහකදී අතන මම ඒ පළමුවෙනිතාවට තමයි ඒ වගේ දෙයක් ශ්‍රවණය කරේ ස්වාමීන් වහන්සේ කරුණාවෙන් ඉල්ලා සිටින තව ටිකක් ඒ පිළිබඳව අපට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ අපි අවස්ථා පහකදී කියන්නේ දැන් මගේ අදහස තිබුණේ මගේ අවබෝධය තිබුණේ අපි සෝතාපන්න වීමෙන් නිර්වාණ මාර්ගයට අවතීර්ණ වෙලා ඊට පස්සේ අරහත් භාවයට පත් වීමෙන් තමා නිර්වාණ සත්‍ය අවබෝධ කරගන්න කියන එක නිවන් දකින අවස්ථා පහක් තියෙනවා. එතනදී නිවන ප්‍රධාන වශයෙන් දෙආකාරයක් වෙනවා. නිවන දෙආකාරයක් වෙන්නේ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව අනුපාදශේෂ නිර්වාණ ධාතුව කියලා. එතකොට මෙතනදී දැන් අර ටිකට කලින් කිව්වා වගේ ලෝකෝත්තර මාර්ග භූමියට පය තබන පළවෙනි අවස්ථාවේ චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබීම එක් නිවන් දැකීමක්. ඒක සෝවාන් මාර්ගයට පත් වෙනකොට. එතකොට සෝවාන් මාර්ගයට පත් වෙනකොට පින්වන්ත ධම්මික මහත්මා ඒ කෙනාගේ චිත්ත සංතතිය තුළ නැතිවෙනවාන ධර්මතාවගයක්. එතකොට ඒ නැතිවන ධර්මතාවල පළවෙනි නිවීම සිද්ධ වන නිරෝධය සිද්ධ වන. එතකොට දැන් නිරෝධ සත්‍ය විස්තර කරන තැන යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි සහගතා තත්ත තත්‍රාභිනන්දිනී සෙය්‍යතීතං කාම තණ්හා භව තණ්හා විභව තණ්හාදී
විදිහට ඒ මේ තණ්හාව දේශනා කරලා ඒ සමුදේ ධර්මයේදී ඒ ඉන්පස්සේ බුදු පියාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම සියල්ල නැති කළ දාන අවස්ථාව නිරෝධ සත්‍ය දේශනා කරන තැන වෙනකොට සම්පූර්ණයෙන්ම නැත්තටම නැතිවෙන කෙලෙස් ස්වභාවයන් ගැන දේශනා කළා. එතකොට නිරෝධ ආර්ය සත්‍යයට කවුරු හරි කෙනෙක්පත් වෙනවා කියලා කියන්නේ ඒක නා මුලින්ම නිවන් දකින අවස්ථාවේදී සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයෙන් සංයෝජන ධර්ම තුන නැති කර ගැනීමක් වෙනවා. එතකොට මේ පළවෙනි නිවන් දැකීමයි. දැන් ඕක මීට කලින් අහලා නැතුව ඇති. නමුත් නිවන ගැන විස්තර කරනකොට ඔය කාරණා ওই විදිහට තමයි ගන්නෙ. දැන් අපි සාමාන්‍ය නිවන එකක් කියනවානේ. නිවන එකක් ඒක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් වෙනවා සෝපාසය සනුපාසය විදිහට චතුරාර්ය සත්‍ය බෝධිය ලැබෙන ලෝකෝත්තර භූමි හතර විදිහට ගත්තාම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය සහ අනිකුත් අකුසලයෝ නැති කළ දාන අවස්ථාව පළවෙනි නිවන් දැකීම වෙනවා. දෙවෙනියට නිවන් දකින අවස්ථාව තමයි ඒ පළවෙනි නිවන් දැකීමෙන් නැතිවන ප්‍රමාණයකුත් තියෙනවා. පළවෙනි නිවන් දැකීමෙන් නැතිවෙන පින්වන්ත ධම්මික මහත්මයා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසිකෙන් සංයෝජන ධර්ම වගේම ඉදිරියට ආත්ම භාව හතක් දක්වායි. ඒ කියන්නේ සත්තක්කත්තු පරම කෝලංකෝල ඒක බීහී කියන අවස්ථා හතට අනුරූපව උපරිම ප්‍රමාණයට ආත්ම භාව හතක් දක්වා දුක් ඉදදී. හැබැයි එතන ආත්ම භාව හතකට එහා දුක් සියල්ල අවසන් කරලා එතකොට ආත්ම භාව හතක් දක්වා දුක් ඉතිරි වෙලා තියෙනවා. එහස් මේ දුක් සියල්ල අවසන් කරලා තියෙනවා. ඒ මේ ආත්ම භාව හතකට එහා සංසාරේ යන තියෙන දුක් සියල්ල අවසන් කරපු අවස්ථාව පළවෙනි මේ නිවන් දැක්ක අවස්ථාව. දෙවෙනි නිවන් දකින අවස්ථාව තමයි සක්කදාගාමි භූමියට පැමිණෙන අවස්ථාව. එතකොට කාම භූමියට එක්වරක් පමණක් පැමිණෙන විදිහට දුක් ඉතිරි. අර හත්වැනි වර දක්වා යන්න තියෙන දුක් විඳින තියෙන අවස්ථාව නැති කරලා. එතකොට ඒ දෙවෙනියට නිවන් දැක්ක අවස්ථාව තුන්වෙනියට නිවන් දකින අවස්ථාව තමයි කාම භූමියට පැමිණෙන්න තියෙන දුක් සියල්ල නතර කරලා. හැබැයි සුද්ධාවාසයට යන ආකාරයට දුක් ඉතිරි. එතකොට ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයට මෙතෙන් දුක් සත්‍ය කියන්නේ. එතකොට ඒ තුන්වෙනියට නිවන් දකින අවස්ථාව හතරවෙනියට නිවන් දකින අවස්ථාව තමයි රහත් වෙනකොට අනාගත ස්කන්ධයෝ නැහැ. හැබැයි වර්තමාන ස්කන්ධයෝ තාම තියෙන අතීත මේ අතීත භවවල රැස් කරගත් කර්ම විපාක ආදී හින්දා වර්තමාන ස්කන්ධයෝ තියෙනවා. අනාගතයේ ස්කන්ධයෝ නැහැ. එතකොට ඒ හතරවෙනි නිවන් දකින අවස්ථාව පස්වෙනි නිවන් දකින අවස්ථාව කියන්නේ ඒ රහතන් වහන්සේගේ පිනවම් පෑමයි. ඒ රහතන් වහන්සේ අනාගත භවයකට මිදින්න තියෙන ස්කන්ධ නැති කරලා තිබ්බට වර්තමාන ස්කන්ධය පැවැත්ම වර්තමාන ස්කන්ධය අවසන් කරලා දාන අවස්ථාව තමයි මේ සම්පූර්ණයේම ස්කන්ධයන්ගේ පැවැත්ම නැතිවන අවස්ථාව තමයි මේ පස්වෙනියට නිවන් දකින අවස්ථාව කියලා කියන්නේ. එතකොට නිවන් දකින අවස්ථා පහක් තියෙනවා. පළවෙනි නිවන් දැකීම සෝහාන් මාර්ගයෙන් සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස විදියට ආත්ම භාව හතක් දක්වා පංච උපාදානස්කන්ධයේ පැවැත්ම සිද්ධ වෙනවා. දෙවෙනි නිවන් දැකීමේ කාමරාග පටිගයෝ යටපත් කරපු නිසා එක්වරක් පමණක් කාම භූමියේ උප්පත්තිය ලැබෙන විදිහට පත් වෙනවා. තුන්වෙනි නිවන් දැකීමේදී කාමරාග පටිගයෝ නැති කරලා අනාගාමී මේ සුද්ධාවාසික උප්පත්තිය ලැබෙන විදිහට අනාගත ස්කන්ධියව පවතින නිවන් දැකීමක් වෙනවා. ඒ වගේම හතරවෙනි අවස්ථාවේදී ඒ ස්කන්ධයෝ අතීත හේතුන්ින්ද රැස්සුණු ස්කන්ධයෝ නැවත භවයකට නැතිවන විදිහට ස්කන්ධයන්ගේ පැවැත්මට සිද්ධ වෙන කෙලෙසුන් නැසීම සම්පූර්ණයෙන් වුණාට මහත්මා මේ මනුස්ස ජීවිත ඉතිරි ආයු කාලයේ ස්කන්ධයෝ පවතිනවා. පස්වෙනි නිවන් දැකීම වෙනකොට ඒ ස්කන්ධයන්ගේ සම්පූර්ණයෙන්ම අවසන් වීමක් සිද්ධ වෙනවා. ඒ තමයි අවස්ථාව පහ. දැන් ඕනේ. ඕනින් නැහැ හදි स्वामी तवत्मन विश्वास वेड़ना स्वामी बहुमत।
සත්පුරුෂ පින්වත්නි ඔය ඇත්ත ඒ වගේ ධර්ම ප්‍රශ්න අහන්න එතකොට ධර්මයේ විරුද්ධ වෙන්නේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අවසරයි තෙරුවන් සරණයි පින්වත්නි ඇහෙනවා නේද හත්මි ඇහෙනවා ස්වාමීන් වහන්ස මේ මට මේ යාළුවෙක් ගැන ආපු ප්‍රශ්න තියෙනවා මේ ප්‍රාර්ථනාව ගැන හාමුදුරු කෙනෙක් කියලා තියෙන අර ප්‍රාර්ථනා කරන්න කියලා මේ ඒ ප්‍රාර්ථ දැන් අපි ප්‍රාර්ථනා කරන්න කියලා තියෙනවා අපිට පෙර ආත්මවල එහෙම නැත්නම් අපි දැන් එහෙම පින් දෙන හැම කෙනෙකුම ඒ පිනක් අපිට ලැබෙන්න කියලා. ඒ කියන්නේ කලින් ආත්මවල එහෙම නැත්නම් අතු අනාගතේ අපි ගිහිල්ලා කොහේ හරි එහෙම ඒ කියන්නේ අපි ප්‍රාර්ථනා කරගෙන ඒ විදිහට ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ කියලා ඒ විදිහට පින් හැම පිනක්ම අපිට පින් අනුමෝදන් වෙන්න කියලා එහෙම පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඇත්තට මට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. එහෙම පුළුවන්. දැන් අපි දැන් ප්‍රාර්ථනා කරන්නේ අපිට වෙනම ප්‍රාර්ථනා තියෙනවනේ අපි නිවන ප්‍රාර්ථනා කරන ඒ වගේ අපිට හැම පිනක්ම ලැබෙන්න කියලා සංසාරේ අපිට එහෙම ප්‍රාර්ථනා කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? පින්වන්ත මහත්මිය බොහොම හොඳයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළේ. ඒක මෙතනදී අපිට තියෙනෝනි යම්කිසි අරමුණක්. ඒ අරමුණ නිවනම කරගෙන අපි කටයුතු කරගත්තොත් නිවන ප්‍රාර්ථනා කරගත්තොත් ඒ කියන්නේ ප්‍රාර්ථනාව කළපමණින් ලැබෙන්නේ නමුත් මේ ප්‍රාර්ථනාව නැත්නම් ඒ අරමුණ ඉෂ්ට කරගන්න අපි අවශ්‍ය ක්‍රියාපටිපාටි යෙදෙන්නට ඕනේ. නිවනම අරමුණු කළොත් නිවන් දකින්නට පත්විය යුතු මනුස්ස දීවාදී තැනක සියලුම හේතු සම්පත් නිවන් දැකිය හැකි තත්ත්වයට පත්විය යුතු අඟපසක පෙනීම් දැනීම් ඇහිීම ආදී ඔක්කොම ලැබින් නිවන් දැකීම සිද්ධ වෙනවා. නමුත් මෙතෙන්දී ප්‍රාර්ථනාව කියන එක පටලවාගෙන තියනා වගේ පේන්නේ මේ පින් අනුමෝදන් වීමත් එක්ක. මොකද පින්වන්ත මහත්මිය එතනදී යාළුවාට පැහැදිලිව කියන්න අපි ප්‍රාර්ථනා කිරීම අරමුණු කිරීම සහ ගමනාන්තයකට යන්නට අදිස්ථාන කරගෙන ඒ වෙනුවෙන් අවශ්‍ය කරන මේ කල්යාණ මිත්‍ර සේවනය වගේම පින්දහම් කරන අයගේ ඇසුර දාන සීලාදිය පුරණ අයගේ ඇසුර වගේ ඒ වෙනුවෙන් අවශ්‍ය කරන හේතු සම්පත් බලාපොරොත්තුවක් ඇති කර ගැනීමයි. ඒ වගේම අන්‍යයන් විසින් කරපු දේවල් අපිට ලැබේවා කියන ඉල්ලීමයි දෙකක්. ඒ අන්‍යයන් විසින් කරපු දේවල් අපි ප්‍රාර්ථනා කළාට ඒක අපි කරපු දෙයක් නෙමෙයි. අපිට පුළුවන් වෙන්නේ අන්‍යයන් කරපු පින්කම් අනුව සතුටු වෙන්නේ නැත්නම් අනුමෝදන් වෙන්න පමණයි. දැන් අපිට පුළුවන් ලෝතර භාග්‍යවත් සම්මා සම්බුදු මේනියන් වහන්සේ දාන පාරමිතා පිරු ඒ පාරමිතා වලට ගිහිල්ලා ඒ ජාතක කතා ආදී මෙහි කළා. අනේ බුදු පියාණන් වහන්සේ ඒකල පින මමත් අනුමෝදන් වෙමි කියලා බොහෝම සතුටින් අපිට අනුමෝදන් වෙලා මේ සතුටේ තීහේතුක සිත් ඇති කර ගන්න පුළුවන්. මොකද අපි ඒ ගැන ඒ අනුව සතුට වෙනකොට අපිට ලෝකේ දෝෂේ මෝහය මෝහේ කියන සිත් නෙමෙයි ඇති වෙන්නේ කුසල සිත්නේ. එතකොට අපිට ඒක ප්‍රබල කුසලයක් වෙනවා. ඒ වගේම අතීත පසේ බුදු පියාණන් වහන්සේලා කළ පින්කම් ඒ වගේම අනාගත මේ අනාගතයට නෙමෙයි මේ අතීතයේ අග්‍රස්ථාවකයන් වහන්සේලා ඒ වගේම ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේලා කළ පින්කම් ආදීන් බලලා අපිට ඒ උත්තමයන් වහන්සේලා මේ වගේ පින්කම් කරලා තිනා මෙහෙම පින්කම් කරලා තිනා කියලා ඒ අනුව බොහෝම සතුටු වෙලා අනේ සාදු කියලා ඒ පුණ්‍ය කර්මයේ සතුටු වෙමි. මමත් මේ විදියට කටයුතු කරනවා. මමත් මේ අතීත උත්තමයන් වහන්සේලා සිල් රැක්ක විදියට මමත් මේ සිල් රැකිනා මුල කැඩෙන්න දෙන්නේ නැහැ, මැද අග කැඩෙන්න දෙන්නේ නැහැ. රහතන් වහන්සේලා රැක්කහා සමාන සීලයක් මමත් රකින්නවා. රහතන් වහන්සේලා කලාකාරයේ පුණ්‍ය කර්මියු මමත් කරගන්නවා. රහතන් වහන්සේලා බෝමලුවක් අමතලා මේ වගේ ආනිසංස විපාක ලැබුවයි කියලා මේ උදාන වාක්‍යවලදී කියලා තියෙන එක වගේ මමත් ඒ විදිහට ධර්මයේ හැසේනා. මේ වගේ අපිට පුළුවන් ඒ කලපින්කම් අනුමෝදන් වෙන්න. හැබැයි ඒ කලපින්කම් මේ සම්බන්ධ ප්‍රාර්ථනා කිරීමක් කරන්න හැකියාවක් නැහැ. අපිට නිවනේ ප්‍රාර්ථනා කරගෙන ප්‍රාර්ථනා කළ පමණින් ලැබෙන්නේ නැහැ. අපිට නිවන අරමුණු කරගෙන ඒ ප්‍රාර්ථනය ඒ අරමුණ ඉෂ්ට කර ගැනීම උදෙසා අවශ්‍ය හේතු සම්පත් ඇති කරගෙන කටයුතු කර ගන්න පුළුවන්. එහෙමයි. එහෙමයි. මත් අහලා තියෙන්නේ අපි
අපි පූජාවක් අපි පින් කටයුත්තක් කරලානේ ස්වාමීන් වහන්සේ අපි ප්‍රාර්ථනාවක් කරන්නේ ඇත්තටම එතකොට අර වගේ තැනක අපි කොහේ ඉපදෙද එහෙම එහෙම නෙවෙයි ඉතින් අපි එහෙම ප්‍රාර්ථනාවක් අපිට කරගන්න බැහැනේ මටත් එක ලොකු ප්‍රශ්නයක් තිබුණා ඔබ වහන්සේට බොහොම පින් බොහොමකින් සිදෙනා පින්වත් මහත්මේ ප්‍රශ්න ඉදිරිපත් කළේ එක මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් වෙනකොට තමයි ධර්මයේ හොදට විවෘත වෙන්නේ සැබෑම කාරණා වෙන්නේ ඒ විදිහට අපිට පත්තිපත්තාන මොහොත්නා කියලා දෙකක් තියෙනවා. ඉතින්දී අන්‍යංකල පින් අපිට අනුමෝදන් වෙන්න පුළුවන්. හැබැයි අපිට ඒකෙන් ප්‍රාර්ථනා කරන්න බෑ. අපි කළ පින්කම් එක්ක අපි නිවන අරමුණු කරගෙන කටයුතු කරගන්න. प्रश्न तीन दिलपात कर प्रश्न दिलपात करना महात्मा सत्पुरुष अभी वर्षा काले उदागत कारण बहुम तीन अभी वर्षा काले मे समहार පංචස් රූප රූප වේදනා සංඥා සංකාර විඥාන වලට අනුව ස්වාමීන් වහන්සේ විදර්ශනාවේ සිත යොමු කරන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ දැන් උදාහරණයක් ගත්තොත් රූපය අපි දැන් අපේ ඇස රූපයකට යොමු වුණා දැන් අපි හිතනවා මේක මේක අපිට ප්‍රිය අපි ආස කරන අපිට සැප වේදනාවක් දෙන රූපයක් මේ රූපය අපිට අපි මේ විදිහට සැප විඳින්නේ අපි මනුස්ස විඥානය ලැබලා මනුස්සයෙක් වූ නිසා ඒ වගේම සත්ත්ව විඥානයක් ලැබලා වෙන සත්වෙක් කියලා ඉපදුන කෙනෙක් මේ මේ විදිහ වේදනාවක් නෙමෙයි විඳින්නේ එතකොට මෙතන එතකොට අපි සංඥාවෙන් තව එක අඳුර ගන්නවා මෙතන අපි අපි එතන මේ තව තව ඇලෙනවා ලෝභ සිත් වලින් අපි මේ රූපය අල්ල ගන්න හදනවා තණ්හා ඇති වෙනවා එතකොට ඒ වගේ සමිනාස දැන් අපි එහෙම විදර්ශනාවේ යමු වුණොත් මට තව පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් දේ විදර්ශනාව වඩන හැටි තව පුතා ඒ විදිහට මෙහි කරනකොට ඒන් ඇති වෙන්නේ සම්පූර්ණයෙන් විදර්ශනාවට ඕන කරන ඥානයන් අවබෝධය ඇති වෙනවා ඒ වගේම නුවණින් මෙනෙහි කිරීම නිසා ඒක උපයමනසකාරයක් වෙනවා නමුත් පුතේ වඩාත්ම යෝග්‍යයි විදර්ශනා භාවනාවේදී ක්‍රමානුකූලව සිදු කරන විදිහක් තියෙනවා මේ සිදු කරන විදිහට යොමු වෙනවා නම් ඒකෙදී මෙහෙම කරන්නට ඕනේ ඇසට රූපයක් හමු වෙනකොට අපි රූපයේ බාහිරව තියෙන කවුණක් වගේම බාහිරව තියෙන ඒ රූපය උපාතිති භංග කියන සනාතේට පත්වන විදිහ ඒ රූපය කියන්නේ පඨවි ආපෝ තීජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ප්‍රසාද රූප මේ වගේ විසේ රූප භාව රූප ආදී විදිහට තියෙන රූප 28ක් කියලා රූපය ගැන නිරවුල් වැටහීමක් ඇති කරගෙන ඒ වගේම
चक्कु विज्ञाने विज्ञाने अभव चक्कु विज्ञाने यज्ञ पसवीता संज्ञा चेतना एकाग्रता जीवित इंद्रिय मनसकार कियन सर्व सिद्ध साधारण चैसिक स्थिति गति भव इवागीम ए पस्य इवागीम ए तुनि एकत्व निसाय वीतनादी एकानु संज्ञादी एकानु वदिम पस्य अतिवन अनेकुत हेतु येतन सिद्धिक ए चेतनाव सह अनेकुत चैसिक धर्म दिहा बलै वेदना संज्ञा संकार कियन ए नाम धर्मयो विंवसेन दकिमि नाम रूप धर्मयो तमयमेव मेव सत्तपुद्गल संज्ञा विधियट गन्न पुलुवां कावन नेमेयि कियला ऐहत्तेक्क सिदुवन क्रियावलिये कनात्तेक्क दिवनासय शरीरयात्तेक्क सितात्तेक्क सिदुवन क्रियावलिये सिद्धवन आकारये सिद्धवन दे ए आकारयेम दकिनकोट अपिट ईट विदर्शनावक् वेनवा ඒ වාගේ පුතා එතනදී අපි මේ තීරුම් ගත්ත මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ නාම රූප ධර්මයෝ මේ තමන්ගේ අභ්‍යන්තරයේ බාහිර මේ හැම තැනකම මේ නාම රූප ධර්මයෝ සනියක් සනියක් පාසා ඇතිව නැතු යන හින්ද අනිත්‍ය ධර්මතා වෙනවා ඒ වාගේම ඒ ඇතිවීම නැතිවීම දෙකේ නිරන්තරයෙන්ම පීඩාවට පත්වන හින්ද දුක්ඛ ධර්මතා වෙනවා එතකොට ඇතිව නැතෝ යන ඇතිවීම නැතිවීම දෙකේ නිරන්තරයෙන්ම පීඩාවට පත්වන නිසා ඒතුද ස්ථීර සාධව ආත්මය සත්‍යී පුද්ගලී මම කියලා ගන්නට කාරණාවක් නැති හින්ද ඒක අනාත්ම ලක්ෂණයක් වෙනවා එතකොට මේ ත්‍රිලක්ෂණය මේ මේ නොවැඩුණු මට්ටමක තියෙන නාම රූප හඳුනා ගැනීමේ தත්ත්වයේ ඉඳලා ඉතාම හොඳට නාම රූප හඳුනාගෙන හොඳට වැටලා හොඳට අවබෝධ වන අවස්ථාවේදී ඒ වගේ මගපල් ලැබෙන අවස්ථාව දක්වාම මේ ත්‍රිලක්ෂණය මේ කාරණා විමසා බලන්නට කටයුතු කර ගන්නට ඕනේ මෙතෙන්දී පුතේ හැම වෙලාවකම සිහිය නුවණ උපදවාගෙන නාම රූප ධර්මයෝ ඒ විදිහටම හඳුනා ගන්නට ඕනේ හඳුනාගත නාම රූප ධර්මයන්ගේ පැවැත්ම සිද්ධ වෙන හේතු ස්වභාවය තේරුම් ගන්නට ඕනේ පත්‍යංගයෙන් හටගන්න නාම රූප ධර්මතාවයන්ගේ හැබෑම ලක්ෂණේ ත්‍රිලක්ෂණේ විදිහට දක්මින් ඒ පත්‍යංගයෙන් හටගන්න නාම රූප ධර්මතාවයන් කොහොමද හටගන්නේ කියලා සැකහැර දැනගැනීම ඉම්මත්තේ ඉන්නහාට දිගටම ඉදිරියට යනකොට ත්‍රිලක්ෂණේ ඔස්සේම කටයුතු කරමින් අන්තිමට අනිත්‍ය ලක්ෂණේ වැඩිවීම නිසා සද්ධින්දේ වැඩෙන ආකාරයට ඒ වගේම අනාත්ම ලක්ෂණේ වැඩිවීම නිසා පඤ්චින්දේ වැඩෙන ආකාරයට කියන ඔය දෙයාකාරී යම් විදිහකට තමන්ව දියුණු කරගෙන සෝවාන් ආදී මඟපල් ලබන්නට කටයුතු කරගන්න ඕන. පැහැදිලි සම්ම පිං. තෙරුවන් සරණයි පින්වත්. තෙරුවන් සරණයි පින්වත් සාමිනාංශ. තෙරුවන් සරණයි පින්වත්. දැන් අද සමාජයේ අර වැඩිහිටි කාන්තාවන් තමගේ වයසට නොගැලපෙන දරුවන් වගේ අය එක්ක විවාහ වෙන දේවල් අපිට අසන්නට දකින්නට ලැබෙනවා. එතකොට මේ ඒගොල්ලෝ නීතියෙන්ම විවාහ වෙනවා. එතකොට ස්වාමිනාස් දැන් අපිට පාසලේදී අපේ ලොකු පන්තිවල දරුවෝ මගෙන් අහනවා ඒක අකුසලයක්ද කියලා. ඉතින් මටත් දැනගන්න ඕනි ස්වාමිනාංශ ඒගොල්ලෝ නීතියේම විවාහ වෙලා නම් ඒක අපේ සදාචාරයට සංස්කෘතියකට පටහැනි. නමුත් ඒක අකුසලයක් වෙන්නේ නැද්ද කියන එක තමයි ගැටලුව තියෙන්නේ. එංගවන්තේ මහත්මිය ඒක අපේ කොහොඳයි. එතනදී ඒක පිළිහිමේ දොරටුවක් වෙනවා. පරාභව සූත්‍රයේ සඳහන් වෙන වයසට ගිය කෙනෙක් තරුණ කාන්තාවක් විවාහ කරගත්තාම ඒක පිළිහිමේ දොරටුවක් කියලා. ඒ වගේම වයසට ගිය කාන්තාවක් තරුණ පිරිමියෙක් විවාහ කර ගැනීමත් ඒක පිළිහිමේ දොරටුවක් වෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන්ම රාගයෙන් එයාගේ මුසපත් වීම තව වැඩි වෙන එක. ඒ වගේම ඒකන අකුසල් බොහෝමයක් රැස් කරගන්න එක. සමාජයේ පවතින සම්මතයේ ඉක්මවාගේ හින්දා නින්දා අපහාස එනකොට ඒකෙනා ඒකට මුහුණ දෙන්නේ බොහොම ද්වේෂයෙන් බොහොම පටිගියෙන්. ඒ අනිත්‍යයට බණිමින් දොස් කියමින් විවිධ විදිහට ඝට්ටනයන් එක තමයි ඒකට මුහුණ දෙන්නේ. එතකොට ඒ ද්වේෂයේ තරමටම හැම මොහොතකම ඒකෙනා බොහෝ අකුසල කර්මයෝ කරගන්නවා.
එවාගෙම තව බොහෝ කාරණා ඔය සම්බන්ධව කියන්න තියෙනවා මේ කෙටිම කිව්වොත් පුතේ වයසට ගිය කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ තරුණ කාන්තාවක් හෝ පිරිමියෙක් විවාහ කර ගැනීම පසුපසේ තියෙන අධික කාමයේ ඒ අධික කාමයෙන් වයසට ගියාට පස්සේ ඒක වයස නිසාවත් ඒ කෙනාගේ කෙලෙස් මේ දමනේ වීමක් වෙලා නැහැ කියලා කියන්නේ ඒ වගේ කතිය දැඩිසී රාගයෙන් පීඩාවටපත් වෙනවා ඒයින් රැස්වෙන්නේ දැඩි අකුසල ධර්මයෝ ඒ අකුසල ධර්මයන්ගේ ඊළඟ භවය කොහොමත් අපාගාමී වීවි ඒ වගේම වර්තමාන ජීවිතයේදී බොහෝ හානි ඇති වෙනවා ඒ වගේම ධනෙ විනාශලා යනවා දැන් තව දැන් වයසේ ඉන්න තත්ත්වේ නම් තව ටික කාලයක් යා වයසට යනකොට ඒ කාන්තාවනම් වයසක වෙලා ඉන්නේ පිරිමි කෙනා තාම තරුණය නම් තරුණ වයස නම් ඉන්නේ කාන්තාවගේ වෙනස් වීම වීගින් වෙනකොට දත් හැලනකොට ඒ වගේම කිසි දෙනකොට ශාරීරික විකෘතිතාවය මේ වීගින් වැඩි වීගෙන යනකොට අර කෙනා වෙනදා දැක්ක දර්ශනේ එතන දකින්න නැති හින්දා ඒ මුල් කරගෙන රාගයක් ඇති වෙන්නේ නැතුව යද්දී ඒ තරුණ කෙනාට ඒ තරුණ කෙනාගේ රාගේ වෙනත් කාන්තාවන් පිරිමිස අර කෙනාගේම දරුවෝ සම්බන්ධව හරි ඇති වෙන්න පුළුවන් එතකොට ඒ පැත්තට යොමු වීගෙන යනකොට ඒ අභ්‍යන්තරී බොහෝ ගැටෙන ප්‍රශ්න කරදර පීඩායක බොහොම සෝචනීය මානයක් වගේම නියත අපාගාමී වීමේ මේ සෝචනීය දුක්ඛිත පීඩාකාරී දුක්ඛ දෝමනස්යන්ගෙන් පිරුණු මානයක් උදා වෙන්න පුළුවන් මේ වගේ බොහෝ කරදර පීඩා රහසක් ওই කතාව අභ්‍යන්තරී තියෙනවා ඒ නිසා තමයි මේ දරුවන්ට උගන්වනකොට කියලා දෙන්නේ තමන්ගේ වයසට ගැලපෙන ආවාහ විවාහ කටයුතු තමයි සිද්ධ කරගන්නට ඕන කොයිම පිරිහීමේ දොරටුවක් ඕක වයසට ගිය කෙනෙක් තරුණ කාන්තාවක් හෝ තරුණ පිරිමියෙක් විවාහ කර ගැනීම කියලා කියන්නේ ඒ කෙනා ඉන්පස්සේ රාගයෙන් පීඩාවට පත් වෙනවා නිතරම ද්වේෂයෙන් අගතියට යනවා හිත කෙලෙසුන්ගෙන් පිරෙනවා කිසිම සහනයක් නැහැ කිසිම සැහැල්ලුවක් නැහැ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්නට පුළුවන් කමක් නැහැ සසරින් එතෙර වෙන නිවන් දොරට යන්න පුළුවන් හැකියාවක් නැහැ ඒ කෙනාගේ මිත්‍යා දෘෂ්ටිය තව තවත් වැඩිනවා ඒ කෙනාගේ අනාගත සසර බොහොම සෝචනීය තත්යකට පත් වෙනවා ඒක මේ මොහොතේදී බොහොම උඩගුව හිටියාට තව ටික කාලයක් යනකොට ඒ ශාරීරික වෙනස්කම් ආදී කවුණු මතුවෙනකොට ඒ තරුණ අය අනියන් සම්බන්ධකම් එහෙම ගොඩනගා ගද්දි තමයි ඒ බොහෝ ප්‍රශ්න ඇති වෙන්නේ ඒ නිසා කොයි මොහොතකවත් වයසට ගිය කෙනෙක් තරුණ අය විවාහ කරගන්නේ නැතුව සසරින් එතෙර වීම පැත්තට බරවීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ එහෙමයි ස්වාමිනාස් බොහොමත් සිතු වේවා ස්වාමීන් වහන්සේ අවසරයි දැනගන්න ස්වාමීන් වහන්සේ මට මෙතනදී ප්‍රශ්නයක් මතක් වුණා මේ බ්‍රහ්මචාරී සීලය සම්බන්ධව අපේ දැන් අට සීල් සමාදන් වෙනවා එතකොට තව පන්සිල් පද පහට ගොඩක් වෙලාවට අබ්‍රහ්මචර්යා වේරමණී සමාදන් වෙනවා ස්වාමීන් වහන්සේ එතනදී ගිහියෙක් විදිහට දැන් අපි බ්‍රහ්මචාරී සීලය සමාදන් වෙලා ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡාවකත් මම පරණ එකක් බැලුවා ඒකේ තිබුණා මේ ඒක ගිහියන්ට එච්චරම ඔබ වහන්සේ සුදුසුයි කියලා කියන්නේ නැහැ කියලා කැඩෙන අවස්ථා ඒ මම ලියාගෙන තිබුණා අපිට තිබුණ අවස්ථා තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ ඒ අවස්ථා ටික මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ඒත් එක්කම තව දෙයක් තමයි මට දැන් අපි ඇත්තටම අබ්‍රහ්මචාරී සීලය සමාදන් වෙනවා නම් ඒකෙන් ඒ පරිසරයේ ඒ විදියට අපිට ඒක කරගන්න පුළුවන් විදියට හැදිලා තියෙනවා නම් එතනදී ස්වාමීන් වහන්සේ ඒ විදියට කැඩෙන අවස්ථාව නැති වෙන්න පුළුවන් නේද කියලා කියන්නේ ගෙදරක පින්වත් මහත්මිය එතනදී විශේෂයෙන් අවධානය යොමු කරන්නට ඕන මේ අබ්‍රහ්මචර්ය සිල්පදයේ සම්බන්ධව මේ විදිහට අපිට පංචශීලී අබ්‍රහ්මචර්ය සිල්පදයේ මේ කාමසිමිච්ඡාචාර සිල්පදයේ වෙනුවට යොදා ගන්න පුළුවන්
ජීවිතමක සීලේ බ්‍රහ්මචර්යා සිල්පදීහි මුදා ගන්න පුළුවන් බ්‍රහ්මචර්යයක පංච සීලේ විදියට එතකොට කාමේවතව හැසිරීමේ සම්පූර්ණම වින් වෙලා කටයුතු කරන්නට මේ පුළුවන් ඒ වුණාට ගිහි පින්වතුන් ගිහි ජීවිතේ ගත කරනකොට ඒක ලිහිසින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි දැන් සමහරවිට ස්වාමියා භාර්යාව දෙන්නාම කතා කර ගන්නවා අපි අභ්‍රහ්මචර්යා සිල්පදී සමාදන් වෙලා කටයුතු කරමු කියලා ඒ වුණාට ඒත්තු වැඩපොළට යනවා කතා බහ කරනවා එදිනදා ගිහි ජීවිතේ කටයුතු කරනවා ඒ ඇත්තන්ට හමුවන රූප ආදී කරුණු වලදී ඒ ඇත්තන්ගේ චිත්තසංතතිය බුරබුර අර කාරණා මතු වෙනවා එතකොට ඒ කෙලෙස් තත්ියේ රාගේ බුරබුරා මතු වෙනකොට නිවසේ කතා කරගෙන තියෙන කාරණාවත් එක්ක සිද්ධ වෙන්නේ අවසානයේදී එකට ඉන්න කෙනාව රවට්ටන තත්යකට පත් වෙලා මේ වෙන අනියන් සම්බන්ධකම් ගොඩනගා ගැනීම. එතකොට ඒකෙන් සිද්ධ වෙන හානිය අතිවිශාලයි. මේ රාගය කියන ආශ්‍රව ධර්මයක්, රාගය කියන අනුසේ ධර්මයක්. එතකොට කාමරාග පටිගියෝ කියන කියන්නේ ඊටාම මේ භයානක මේ ආශ්‍රව අනුසේ ධර්මයෝ පල්ලෙවි උමතුයෙන් වගේ හිත සන්තතියක තියෙන ධර්ම වගේම අවස්ථාවක් අරමුණක් ආව ගමන්ම මතුවන ධර්මතාවයක් ඒකයි බුදු පියාණන් වහන්සේ ගිහි පින්වතුන්ට පංචශීලයේදී බ්‍රහ්මචාරී සිල්පදේ පණවීමක් කරන්නේ නැතුව කටයුතු කරන්නේ කාමී වාදව හැසිරීමේ සිල්පදේ පණවන්නේ මොකද සම්මා සම්බුදුමේනියන් වහන්සේ මිනිස්යෝ දෙවිවරු බ්‍රහ්මයෝ හැමෝගේම චිත්තසංතතිය පරිස්සා කළ තමයි පින්වන්ත මහත්මිය මේ විදිහ සිල්පද පණවීම හික්මීම උදෙසා සිල්පද පණවීම සිද්ධ කරන්නේ මෙතනදී එහෙම කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් බුදු පියාණන් වහන්සේ පංචශීලයේදී අඩුමතරමේ සෝවහන් වුණාම හරි මේ අභ්‍රහ්මචර්යා සිල්පදේ ඇතුළත් කරනවා සෝවහන් වුණාට පස්සේ බුදු පියාණන් වහන්සේ කාමේස මිච්ඡාචාරා වීරමණී කියන සිල්පදේ තමයි අභ්‍රහ්මචර්යා සිල්පදේට ඇතුළත් කරලා තියෙන්නේ ඒ කියන්නේ සෝවහන් වුණාට පස්සේ තියෙන්නේ කාමේස මිච්ඡාචාරා සිල්පදේ එතකොට ඒක ආර්යකාන්ත සීලයක් වෙන වැඩි සේවනයකට යන්නේ නැතුවම සුරක්ෂිත වන තත්ත්වයකට පත් වෙනවා නමුත් එතන එවැනි කාමභෝගී ජීවිතයක් තියෙනවා මොකද කාමී කියන්නේ අතිශයම භයානක ධර්මතාවය සක්කාය දිට්ඨිය සම්බන්ධව හොඳ නිර්වෝල් වැටහීමක් ඇතිව හිටියත් විචිකිච්ඡාවක් නැති වුණත් ඒ වගේම සීලබ්බත පරාමාසයෝ නැතිව තිබ්බත් ඒ පින්වතුනට අරමුණු හමු වෙනකොට චිත්තසංතතිය තුළින් බුරුබුරා කාමී මතුවෙන්න පුළුවන් ඒ නිසා ගිහි ජීවිතයකට වඩාත්ම යෝග්‍ය වෙන්නේ පින්වත්නි කාමේස මිච්ඡාචාරා වීරමණී සිල්පදයයි අභ්‍රහ්මචර්යා වීරමණී සිල්පදය සාමාන්‍ය ගිහි ජීවිතයේදී සමාදන් නොවි ඉන්නවා නම් වඩා යෝග්‍යයි සමාදන් වෙලා ඉන්න බැහැ කියලා නෙමෙයි කිව්වේ සමාදන් වෙලා හිටිය අය මුහුණ දුන්න ප්‍රශ්න අපි හොඳටම දන්න හින්දා ඔය ඇත්තන්ට ඔය විදිහට කිව්වේ පින්වත්නි බොහොම හොඳයි මේ විදිහට ප්‍රශ්න ඉදිරිපත් කිරීම ඔබට තියෙන ගැටලු ඉදිරිපත් කරන්නේ තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි පින්වත්නි ස්වාමීන් වහන්සේ දැන් දස කුසල් කර්ම පතවලට ස්වාමීන් වහන්සේ මේ පන්සිල් වල පස්වෙනි සිල්පදේ අයිති වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට ඒක කර්මපත වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? සුරාමීරි මංජකම්ම දට්ටාන වෙරමණී සිල්පදේ. පින්වන්ත මහත්මයා මෙතනදී සුරාමීරි මංජකම්ම දට්ටාන වෙරමණී ඒ කියන සිල්පදේ හින්දා ඔය 10ම කැටනවා. එතකොට අපි කර්මපතේ කෝකටද ඇතුළු කරගන්නේ කියන පරිතරමටම ප්‍රශ්නයක් එනවා මොකද මත්ද්‍රව්‍යහිඳ සතුන් මැරීම සොරකම් කිරීම කාමේ වාදව හැසිරීම බොළු කීම කේලාම් කීම සරපස වත්න කතා කිරීම හිස් වත්න කතා කිරීම දැඩි ලෝභය ඒ වාගේ මිත්‍යා දෘෂ්ටිය කීන්තියම් මිත්‍යා දෘෂ්ටිය කියන ওই 10ම සිද්ධ වෙනවා එතකොට දස අකුසල කර්මපතවලදී මත්ද්‍රව්‍ය ශරීරගත කරගන්නවා කියන එක ප්‍රමාදයට හේතුවක් වෙනවා එතකොට පස්වෙනි සිල්පදය කවුරු හරි කෙනෙක් කඩා ගන්නවා නම් ඒකිනා අතින් ඔය 10ටම අදාළ
යම් කාරණා සිද්ධ වෙන්න පුළුවන් සසර ප්‍රමාද කර ගැනීම වෙන්න පුළුවන් දස අකුසල කර්ම වලට මේක විතරක් නෙමෙයි තවත් ඇතුළත් කරලා නැති කාරණා තියෙනවා නමුත් මේ හැමදේම ගත්තාම මේ අකුසල මේ සිල්පද වලට සම්බන්ධතාවයක් කොහෙන් හරි ඇති වෙනවා දැන් පස්වෙනි සිල්පදය බොහෝ තැන් වලදී සම්බන්ධ වෙනවා මේ කියන මේ දස අකුසල වලට හිතන්න ජාතක පුත්හන්සේගේ එක ජාතක කතාව කියනවා නේද රජතුමා හොඳටම මේ මද්‍රව්‍ය වලින් මේ මත් වෙලා තමන්ගේ පුතාගේ අතපය කපන නියෝග කරපු ජාතක කතාවක් හම්බ වෙනවා නේද එහෙම ජාතක කතාවක් හම්බ වෙනවා ඒ වගේ තව තැනක හම්බ වෙනවා එක තාපසූරු පිරිසක් මේ පින්දපාතේ වැඩම කරමින් ඉන්න අතරේදී එක පිරිසක් මද්‍රව්‍ය වගයක් පූජා කරනවා මේ තාපසූරු මේ මද්‍රව්‍ය ශරීරගත මද්‍රව්‍ය බොනවා විවට පස්සේ මේ තාපසූරු විකාර විදියට හැසිරෙනවා උන්වහන්සේලා අන්තිමට ප්‍රධාන තාපස්තුමා ළඟට ඇවිල්ලා කියනවා මේ මද්‍රව්‍ය ගත්ත හින්දා මේ අපි වඳුරුන් නැති එක විතරයි උනේ හැමදේම කළයි කියලා එතකොට මේ මද්‍රව්‍ය කියලා කියන්නේ උමුතු tattiyata පත් කරන කාරණාව මේ උම්මත්තක විදද්ජ ගුණහ භවන්ති කියලා සඳහන් වෙනවා උමුතු tattiyata පත් කරන කාරණාව හැම අකුසලයකම හේතුව සිල්පද වලට විශේෂ මේ දස අකුසල කර්මපතයන්ට විශේෂයෙන් ඇතුළත් නොකළාට දස අකුසල කර්මපතියෝම ඒ සිත් වෙනවා එහෙමයි බොම් පින් ස්වාමීන් වහන්සේ ඒ වගේම ඔය සත්පුරුෂ පින්වතුන්ගේ භාවනා කටයුතු එහෙම කොහොමද දැන්? කියලා දුන්නු ආකාරයට භාවනා කටයුතු එහෙම සිදු කර ගන්නව ඇති නේද? පින්වත්නි ඔබ ලබාගත් ඔය මනුස්ස ජීවිතයේදී ඔය සත්පුරුෂයෝ හරි වාසනාවන්ත උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. පින්වත් ඔබ ධ්‍යාන මාර්ගඵල උපදවා ගන්න කටයුතු කරන්න. ध्यान उपदवागन विदर्शनावर्शना भावना उपरी मध्यून प्रभागन සිත දියුණු කරන පැත්තට යමෝනි පින්වත්නුත් ඉන්නවා ඔය දෙකම සිදු කරන පින්වත්නුත් ඉන්නවා වඩා යෝග්‍ය ඔය පින්වත්තුන් කෙලින්ම විදර්ශනා භාවනාවට යොමු වෙනවා නම් පින්වත්නි කාලේ වේගයෙන් ගෙවෙනවා ඔය පින්වත්තුන් වේගයෙන් වයසට යනවා සත්පුරුෂ පින්වත්නි ආයු කාලේ කොච්චරක් තියෙනවද කියලා ඔබ දන්නේ නැහැ ඒ නිසා පින්වන්ත ඔය ඇත්තෝ යොහසුරුව ඉක්මනටම මඟපල් ලබන්නට උත්සාහවන්තව කටයුතු කරගන්නට ඕනේ. ගෙදර දොරේ කටයුතු, දූ දරුවන්ගේ කටයුතු, රැකී රක්ෂාදී කටයුතු, අර කලින් කිව්ව දසපාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතාදී වැඩින ආකාරයේ ඊතාවබල පූර්වභාග ප්‍රතිපදාවක් ඇතුව නිවන් දැකීමේ දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරගන්න. මොකද ඔය ඇත්තෝ පවතින දුක් තවමත් විඳින්නට මේ විදිහටම සුදුසුකම් ඇති වෙන්න ඒ නිසා යම්තා දුරකටවත් දුක් නැති කරන තත්ත්වයටපත් වුණොයි නොවන හින්දා ඒ නිසා යම්තා දුරකටවත් දුක් නැති කරන තත්ත්වයටපත් වෙන්නට ඔබ උත්සාහවන්ත වෙන්න ඕනේ ඒ නිසා කල් දාන්නපා භාවනා කරන එක ඔය පින්වතුන් කල් නොවේවා කටයුතු කරන්න හුඟක් අයට බාලකීතෝ සීලපනවන භාවනා කටයුතුත් එක්ක අද නෙමෙයි හෙට හෙටට හෙට කල් දාලා අන්තිමට තෙල් බෙහෙත් පත්තු බලන කාලයත් ඇවිල්ලා සිහි විකල් තත්ත්වයක් ඇවිල්ලා අපාගාමී වුණාට පස්සේ තමයි නැහැද ඒ කතා කරන්නේ මොකෝ මෙයා මෙහෙම භාවනා කරනවා කවර කරගන්නේ බැරි වුණා නම් කියලා ඉතින් නෑ ඒ නැහැද ඊන්ටම තමයි අරගෙන අපාදාතූප ජීවි භාවෝතින් අඳුන් පැල්දුන් ලබා ගන්න විදිහට ඉන්දීම් කරන්නත් වෙන්නේ සසර භයානකයි කල් නොවේවා කටයුතු කරගන්න ब्रह्मचारी शील पद अपीट
सिद्धि अपिट अभी विशिंग बहु मे अधिष्ठान पूर्वक ब्रह्मचारी शिले आरक्षा कर शिल्पदे समाधान आरक्षा कर ब्रह्मचारी शिल्पदे ब्रह्मचारी शिल्पदे बेरी ब्रह्मचारी शिल्पदे वडायोगे विवाह नौन तवन तरुणिया विवाह नोविच तवन तरुणिया प्रश्न एक सुरक्षित ब्रह्मचारी शिल्पदे आरक्षा कर शिल्पदे अनिवार्य वगेम रखी है कि शिल्पदेवागेमून आए ब्रह्मचारी शिल्पदे रखिन्न नमुत्कूल विवाह जीवित සාකච්ඡා මාර්ගයේ තුල පොහොය දිනට ඒ වගේම අනිත් දිනට පරිස්සම් වෙනවා ඒ වගේම ඒ තුන් මාසයේට වස්තු මාසයේ වගේ කාලවලට පරිස්සම් වෙනවා ඒ වගේ කටයුතු යෙමින් වෙමින් පංචශීලයට අනුගතව කටයුතු වීම වඩා යෝග්‍යයි ආශ්‍රව කියන්නේ අනුසය ධර්ම කියන්නේ බොහොම භයානක ධර්මතා ඒවා තමන්ට පුළුවන් වුණත් පරිස්සම් කරගන්න නමුත් තමන්ගේ සමීපතමයින්ගේ සිත්වල කෙලෙසුම් වර්ධනය වුණාට පස්සේ ඒක අවසානයේ බොහෝ කටුක කල්කස දේවල් වෙන්න පුළුවන් ගහගෙන ගැනීම වෙන්න පුළුවන් එන කොටා ගැනීම වෙන්න පුළුවන් ඒ වගේ මාර්ග ස්ථායක මාර්ගයේ පිළිපදින්න තියෙන අවස්ථාව නැත්තටම නැති වෙන්න බලපාන කාරණාවක් වෙන්න පුළුවන් ඒ නිසා කියන විදිහට කටයුතු කිරීම වඩා යෝ ब्रह्मचारी शिल्पदे विवाह रक्षा कर गंड पोड कील दीलतेम हुए
दार्शनिक दोष मन तरसना दुर्लभ मनुष्य जीवित බුද්ධෝත්පාද කාලයක් පින්වන්ත උයත්තන්ට පින්වත හොඳ කල්යාණ මිත්‍ර සේවනයකුත් ලැබිලා මාර්ගයත් හොඳට විවෘත වෙනවා පින්වන්ත ඔබ දීර්ඝ සසරේ හැටි දැනගෙන ආයුෂ ලැබෙන දේවල් ඔබ සිදු කරගෙන වාණේ සැපේ බලේ ප්‍රඥාව භවභෝග සම්පත් මනුස්ස දේවාදී උප්පත්ති ලැබී සිදුවන හේතු සම්පත් ලැබෙන විදිහේ කටයුතු සිදු කරගෙන මෞපිය උපස්ථාන අමුසමි උතුකං ආදී හැම විදිහකම කුසල ප්‍රතිපදාවක හැසිරෙමි පින්වන්ත ඔබ සිහියෙන්ම ඉන්න ඕනේ නුවණින්ම ඉන්නට ඕනේ ඔබ හැසිරුණු කුසල ප්‍රතිපදාවී විපාකයෝ ඔය ඇත්තන්ම හැම මොහොතකම නිදුක්ව නිරෝගීව සිදු කරගත් කුසලයන්ගේ විපාක ආකාරයට ඔබව ආරක්ෂා කරાવી පින්වත්නි නමුත් මේ මනුස්ස ජීවිතේ වේගයෙන් ගෙවි ගෙවි යනවා ඔය පින්වතුන් එදා හිතපු දේවල් එකක්වත් අද ඒ විදිහට නැහැ ඔබේ ශරීරත් වේගයෙන් කල්ිකුත් යනවා ඔබේ ජීවත් වෙන තියෙන කාලයත් වේගයෙන් ඉක්ුත් යනවා පින්වත්නි වහවහ යොසොළුව මාර්ගඵලා බෝධාදිය ලබන්නට කටයුතු කර ගන්නට ඕනේ සෝවාන් මාර්ගයටවත්පත් වෙන්න කටයුතු කරන්නට ඕන ඔබ ලිහා ගන්න ඔය ඇත්තු ඉක්මනටම අවබෝධ කරගන්න ආත්මී කිව්වේ මම කියලා කතා කළේ මොකද්ද ආත්මයක් කියලා කතා කරපු එක සම්පූර්ණ වැරදි දෘෂ්ටියක් ඒකේ නිරවුල් අදහස නිරවුල් දැක්ම නිරවුල් කාරණාව ආත්මයක් කියලා දෙයක් නැත්නම් තියෙන මොන කාරණාද කියන එක දැනගන්නට ඔබ ඉක්මනින්ම කටයුතු කරගන්න කල්නොයවා ඒ தත්ත්වය අවබෝධ කරගන්න විදර්ශනා භාවනාවේ ඒ පටන් ගැම්මේ ඉඳලා පින්වත්නි ඉදිරි ප්‍රතිඵල ලබන එකට උත්සාහවන්තව කටයුතු කරන්න ස්වාමීන් වහන්සේ අවසරයි දැනගන්න භාග්‍යවතුන් වහන්සේ ගිහියන්ට සතර කමටහන් කියලා පිළිපදින්න පනවලා තියනවාද මොනහරි විශේෂයි සතර කමටහන් කියලා මට දේශනාවක ඇත්තටම ඇහුණා මේ මම ඒක ඇහුණට ලියාගත්තේවත් නැහැ මම මොකද්ද කියලා ඔබ වහන්සේගෙන් අවසරයි දැනගන්න ගිහියන්ට සතර කමටහන් භාග්‍යවතුන් වහන්සේ පනවලා තියෙනවා ඒක මෙහිමයි තියෙන මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කල්මාස ධර්ම නියංගමේති උරුකුරු රටේ කල්මාස ධර්ම නියංගමේදී බුදු පියාණන් වහන්සේ දේශනා කළා ඒ නියංගමේ විශේෂත්වයක් තිබ්බා ඒ තමයි ඒ නියංගමේ ඉන්නේ හැමෝම සතර සතිපට්ඨානයක තමයි ඉන්නේ ඒ අයට ඒ අය අතර ගෙවල් වල වැඩ කරන අය පවා යම්කිසි සතිපට්ඨානයක තමයි සිහිය පිහිටුවාගෙන ඉන්නේ
එහෙයකින් කවුරු හරි කෙනෙක් ඇහුවොත් අම්මේ අද මොන සතිපට්ඨානයකද හිටියේ කියලා අද නාමයට සතිපට්ඨානය කියන්නේ බැරුණා කිව්වහම දොස් කියනවා මේ අනිත් අය මේ ඔබලා මේ මොනවද මේ කරන්නේ මේ සතිපට්ඨානයකවත් ඉන්න බැයිද මේ මේ සසරේ ඊතරම් භයානකයි නේද කියලා අනිත් අය කතා කරන ගෙදරක වැඩ කරන කෙනෙක්ගෙන් හම්පුතාහන්නේ අද මේ කිනම් සතිපට්ඨානයක හිටියද කියලා මම අද මේ සතිපට්ඨානේ හිටියා මේ විදිහට සිහිය පිහිටුවාගෙන හිටියේ කියලා ඒ වැඩ කරන අය පවා කියන මුළු කර්මාස ධම්ම නියංගමේ ඉන්න හැමෝම වගේ මොනම හෝ සතිපට්ඨානයක හිටියා. එතකොට ගිහි පින්වතුන්ට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවාගෙන මේ කටයුතු කරන ආකාරයේ වටිනාකම සහ ඒ කමඨහන් රාශියක් ඇතුළත් ඒ සතර සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ පුරුරට කල්මාස ධම්ම නියංගමේදී දේශනා කළා. ඒ කාරණා වෙන්නේ නැතුව යහන් නැත්තේ පින්වත්නි ඔය ඇත්තොත් ඒ වගේ කුමන හෝ සතිපට්ඨානයක ඉන්න සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න ඔබට ඒක කරන්න පුළුවන්. මේ ගිහි ජීවිතයේ ගත කරන අතරේ ඔබ අසිහියට පත් වෙන දෙන්නේ එපා. මෝහයේ ඇතිව ඔබ ඉන්නා යම් මොහොතක් තියෙනවාද ඒ මෝහයේ ඇතිව ඉන්නා හැම මොහොතකම ඔබට ඇතිවන ජවනයන්ට නරක විපාකය ඔබට මෙලොවට සහ පරලොවට ලැබෙනවා. ඔබ සිහියෙන් නුවණින් යම් මොහොතක් ඉන්නවාද ඒ අමෝහය කියන ප්‍රඥාව යෙදීමින් පැවතුණු හැම ජවනයන්ටම මෙලොවට පරලොවට යහපත් විපාක ලැබෙනවා. නිවන් දකින ගමනට ඔබට ප්‍රඥාව දියුණු කරගන්න වෙනවා. ප්‍රඥාව විවිධ තැන්වල විවිධ විදිහ තියෙන හින්දා ඒ නිසා නිතරම යම්කිසි සිහිය පිහිටුවා ගැනීමකින්ම කටයුතු කරන්න වග බලා ගන්න. අවසරයි අපේ හැමෝටම. තිරවස්සනේ අපේ පින්වත් දොස්තර මහත්මයා. අපි ස්වාමිනාංශ මේ දැන් අපි පරිසමුපාදයේ අනුව අපි බලනකොට නාම රූප පත්‍ය සලආයතන කියවහම අපේ හැමෝටම නාම රූප හට ගන්න අවස්ථා රූපයක් අපි උදාහරණයක් විදිහට ගත්තොත් චක්කු විඥානයේ සකස් වෙන මොහොතේදී චක්කු ප්‍රසාදයේ ඇති වෙන්නේ ඒ රූපයත් ඇසත් මේ විඥානය ස්පර්ශ වීමෙන් හට ගන්නකොට ඒ මොහොතේම නේද ඒ රූප සහ නාම ධර්ම ප්‍රත්‍යයෙන් ඇසේ ප්‍රසාද රූපේ හට ගන්නවා කියලා කියන්නේ හැම මොහොතක් පාසාම නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්න හැම මොහොතකම ඒ නාම රූප ඒ රූපේ විදි යනවත් එක්කම මේ ඇහි ප්‍රසාදයක් විදි යනවා නේද අපි හඳුන්නේ. එතෙන්දී ඇහි රූප කලාප එක මොහොතකවත් ඒ කාල සීමාව තුන ඉතිරි නැතුව නැති වෙනව නේද අපි හැමෝන්නේ. ඔව් පින්වත් අපේ දොස්තර මහත්මා ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් චුත වුණාට පස්සේ චුතිය සමග ප්‍රතිසන්දිය ලබනකොට ඒකනාගේ නාම රූපය පහළ වෙනවා. එතකොට ප්‍රතිසන්දිය ලබන මොහොතේදීම ප්‍රතිසන්දි විඥානයත් එක්ක වේදනා සංඥා සංකාරයෝ යෙදෙනවා. එතන මේ පවතින තැන උපත්ති ලැබපු තැන තියෙන රූපවලින් මේ කිනාගේ කර්මජ රූප සංතතිය විදිහට මේ ඒ තියෙන රූපවලින් රූප ලැබෙනකොට ඒ නාම රූප පහළ වෙනවා. එතකොට ඒ භවයේ තුල ඒ පවතින්නේ නාම රූපමයි. එතකොට ස්කන්ධ පහක් හතරක් එකක් විදිහට තියෙන ඒ යම් තැනකනම් පහළුණේ පහළ වෙච්ච තැනේ හැදිර පවතින ස්කන්ධය තමයි පවතින්නේ. එතකොට නාම රූප පත්‍ය සලආයතනම් කියුවාම ඒ නාම රූප නිසා ආයතන හය පහළ වෙනකොට මනුස්සයෙන්ගෙන පහළ වෙන දින තියෙනවා. ඒ ප්‍රතිසන්දිය ලැබෙනකොට මන ආයතනේ එහෙම පහළ වෙනවා. කාය ආයතනයත් පහළ වෙනවා. ඉතිරි හතර පහළ වෙන්නේ 70 දින රාත්‍රියේදී එහෙම. එතකොට ඒ කිනා මේ මනුස්ස ජීවිතේ ඉපදුනාට පස්සේ ඒ කිනාගේ ඇසත් රූප ඡායාවත් චක්කු විඥානය තුනම හමුවන පස්සේ කියන මේ අවස්ථාවේදී එතනදී ඇස රූප ඡායාව චක්කු විඥානයේ සහ පස්සේ ඒ සිතේම යෙදෙන වේදනාව එතකොට සංඥාව මේ ධර්මතා පැවතුණු මේ කාලය දැන් රූපන චිත්තක්ෂණ 17යි. එතකොට වේදනා සංඥා සංකාරයන් සහිත විඥානේ නම් මහ චිත්තක්ෂණයක කුඩා චිත්තක්ෂණ 3යි. ඒතර හටගත්ත ගමන්ම නැතුව යනවා.
එතකොට නැතුව යද්දිම නැවතත් හේතු හින්දා හට ගන්නවා සිත් පරම්පරාව දිගට මේ වගේ පරම්පරාවක් විදියට පවතිනවා සිටීජිත චෛතසික ධර්මත් එක්ක රූපත් ඒ විදිය දිගටම පරම්පරාවක පවත්න එහෙ වෙන්නේ ජීවිතින්දිය රූප තියෙන නිසා ජීවිතින්දිය හින්දා මේ විදිහට ඒ හැම මොහොතකම රූපේ වේවා වේදනා සංඥා සංකාර විඥානියෝ වේවා හේතුවෙන් හටගත් සැනකින්ම හටගත් එක නැතුව යද්දිම නැවතත් හටගන්නවා නැතුව යද්දිම නැවතත් හටගන්නවා ඒක දිගටම පරම්පරාවක් විදියට පවත්නවා ඒ පරම්පරාවෙන් සිද්ධ වුණු කියාවලියේදී ඒ ආසව අනුසයාදී ධර්මයේ තිමින් කුසල අකුසල විදියට පැවතිමින් සිදු වුණු කියාවලියත් ඒ වගේම දිගටම කියාවලියක් විදියට පවතිනවා ඔය සිද්ධ වෙන දේ දැක්කට පස්සේ ඇස ඇස විදියට රූපේ රූපේ විදියට චක්කු විඥානයේ විදියට කනනාසයේ දිව ශරීර සිතේ ඒ විදියටම ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඒ විදියටම එතකොට ශබ්ද විසෝත විඥාන ගහන විඥාන ජීවහ විඥාන කාය විඥාන මනෝ විඥාන ඒ විදිහටම ඒවායේ ආයු කාලය සිත කායු කාලේ උපාදිති භංග කියන සනාතන විදිහටම සනාතන තුන විදිහටම ඒ වගේම රූපේ ආයු කාලයේ චිත්තක්ෂණ 17 විදිහටම දැක්කට පස්සේ ඒවායේ පරම්පරාව තේරුම් ගන්න පුළුවන් වෙනවා අර ක්‍රියාවලිය සිදුවෙමින් අකණ්ඩවම පැවතුනත් ඒ ඇතිව නැතු යෑම දිගටම සිද්ධ වෙලා හරියට වාහනයක පෙට්‍රල් ටැංකියේ ඒ තෙල් ටික ඉවර වීගෙන යනවා වගේ මේ අද ක්‍රියාවලිය මේ වාහනේ එන්ජිම දිගටම ක්‍රියාත්මකයි ඒ අදාළ කාරණා ඔක්කොම එක දිගටම සිද්ධ වෙනවා නමුත් අරක වේගෙන් අවසන් වීගෙන යනවා වගේ සමහරුන් කරගත්ත පුණ්‍ය කර්මයන්ගේ විපාක ශක්තිය තියෙන්නේ අම්තරක් කාලයක්ද ඒ විපාක ශක්තිය ඒ වගේ අවසන් වෙලා යාවි අකුසලයන්ගේ විපාක ශක්තිය ඒ විදිහට අවසන් වෙලා යාවි මේ වගේ ලොකු වැඩි පිළිවෙලක් තියෙන අවධානය යොමු කරන්න चित्तक्षण दूर्ण चित्त संपूर्ण अवसंगे तपे हम चित्त अवसंगन रूपे दकीन रूपे चक्र प्रसादी रूपकलाप चित्ताक्षण दाहती रूपकलाप संपूर्ण विनाश वेला सिद्ध दुस्तर महात्मा चित्ताक्षण दाहताय रूपक्षण आयु काले इतकोट रूपये फलवनी उपादक्षण तमय अतीत भवांग එතකොට දෙවෙනි සණය මේ තිතික්ෂණී ඉඳන් බවංග චරණ බවංග පච්චේද ওই විදිහට ගිහිල්ලා චිත්තක්ෂණ 17 අවසන් වෙනවා කියන්නේ රූපක්ෂණයේ ආල් කාලයක් ඉවර වුණා කියන එක. ඒ කියන්නේ අපි හැමෝම කිසිම දෙයක් ඉතුරු නැතුව නැති වෙනවා. කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ නේද අපි හැමෝම. එක 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 චිත්ත වීතියකට රූපයත් අවසන් වෙනවා. නාම ධර්ම ටිකත් ඔක්කොම අවසන් වෙනවා. ඉතින් මොනවාක් හතර එදින්දි නේද අපි හැමෝම. එහෙමයි. එතෙන්දි නේද අපි හැමෝම දැන් අර අපට අනිමිත්ත ශුන්්‍යත කියන සත්‍ය අපිට දැනගන්න පුළුවන් ඉන්නේ අපිට පැහැදිලි වෙන්නේ අපේ හැමෝටම අනිවාර්යයෙන්ම පින්වන්ත දොස්තර මහත්මයා ඔය විදිහට බැලුවහම තමයි අපිට ඒ කියන අනිමිත්ත ශුන්්‍යත ස්වභාවයන් වගේම සම්පූර්ණයෙන්ම අනිත්‍ය තත්වයේ තියෙන සියලුම ත්‍රිභූමික සංස්කාරයන්ගේ සියලුම අනිත්‍ය ලක්ෂණ ඉතාම හොඳට පැහැදිලිව දකින්න හම්බ වෙන්නේ ඒක නුවණට හසු කර ගන්න ඕන ගැටලු තියෙනවද අවසර ස්වාමීන් වහන්ස ඕකින්වත් මහත්මයා ස්වාමීන් වහන්ස මට දැනගන්න ඕන අපි
මරණසන්න චිත්ත වේතියකදී අපි සලකා බලනවානේ දැන් චුති සිත පහළ වෙන කලින් ජවන් පහක් හතක් නම් පහළ වෙන්නේ සාමාන්‍ය දුර්වල සිත දුර්වල ජවන් පහක්නේ පහළ වෙනවා කියලා අපි සලකන්නේ ඒකෙදී තදාරම්මණයට පසු භවාංගය හෝ භවාංගයට පසු තදාරම්මණය ඇති වෙන්න ඒ දෙක මාරු වෙන්න මොකක්ද ස්වාමීන් වහන්සේ බලපාන හේතුව මට ඒක මම දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ මහත්මා ඒක සිද්ධ වෙන්නේ මානසන දුර්වල සිත වීති ජවන් පහෙන් පස්සේ අන්තිම ජවණයෙන් පස්සේ චුති ඇති වෙනවා චුති භවංගේ භවංග චුති ඇති වෙනවා ඒ වගේම තදාරම්මන භවංග ඇති වෙනවා ඒ වගේ අවස්ථා හතරක් තියෙනවා එතකොට චුතියට කලින් තදාරම්මන භවංග ඇති වෙන්න පුළුවන් එහෙම නැත්නම් භවංග ඇති වෙන්න පුළුවන් හැබැයි ජවණයෙන් පස්සේ තමයි තදාරම්මණය ඇති වෙනව නම් ඇති වෙන්නේ ඒක ඒ හතර ආකාරයෙන් එක් විදියකට සිද්ධ වෙන්න පුළුවන් ඒ හැමෝටම වෙන්න එක්කෙනෙක්ට ඔයින් එක ආකාරයයි වෙන්නේ එක්කෙනෙක්ට ඔය හතර ආකාරයෙන් වෙන්නේ නැහැ එතකොට චුතිය චුතිසිතයි අන්තිම ජවන් පහෙන් අන්තිම ජවන් සිතයි අතර තමයි ඔය හතර ආකාරය යෙදෙන්නේ පැහැදිලිද අරමුණන කියන්නේ අපි තෝ චක්කු විඥානය සෝත විඥානය වගේ ඒ ඒ මතද තියෙන්නේ ස්වාමීන් වහන්සේ ඔව් ඒ කියන්නේ ජවනියන් ගත්ත අරමුණනේ තදාරම්මණය කියන්නේ එතකොට ජවනියන් අරගත්ත ඒ අරමුණම අරගත්ත සිත තමයි තදාරම්මන සිත ඉන්පස්සේ භවංග සිතක් ඇති වෙලා චුති සිත ඇති වෙන්න පුළුවන් එතකොට ජවනයන් ගත්ත අරමුණ ගත්තේ නැති තදාරම්මණයක් නැතුව භවංගයක් ඇතිලා චුතිය ඇති වෙන්න පුළුවන්. පැහැදිලිද? මහත්මයා තදාරම්මණය කොතන ඇති වෙනවා කියලා හිතන්නේ කොයි අවස්ථා චිත්ත වීතියේ චුතිසිතට පසුවද චුතිසිතට කලින්ද? චුතිසිතට කලින් නේද ස්වාමීන් වහන්සේ ගැතු වෙන්නේ. ඒ කියන්නේ Java නැති වෙලා ඊට පස්සේ චුතිසිතට පහළ වෙන කලින් නේ තදාරම්ම නැති වෙන්නේ. අන්න හරි ඒක තමයි මේ කියන්නේ. මොකද චුතියෙන් පස්සේ තදාරම්මණයක් ඇති වෙනවා කියලා හිතන්න එපා ඒක වැරදි. එතකොට චුතිසිත මේ Java නියත් අතර තමයි තදාරම්මණය ඇති වෙන්නේ. පැහැදිලිද? ස්වාමීන් වහන්සේ පැහැදිලි. චුතිසිතේ පස්සේ අනුවාරයෙන් ප්‍රතිසන්දේසිත පහළ වෙනවනේ ස්වාමීන් වහන්සේ ඊළඟ භවයේ. ඔව් අනිවාර්යයෙන්ම චුතිය සමග අතරක් නැතුව ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙනවා. හැබැයි චුතියට කලින් මේ ජව මේ අන්තිම ජවන් සිතත් අතර තදාරම්මණේ ඇති වෙන්න පුළුවන්. ඒක අපි හැමෝටම ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. තදාරම්මණ අනිවාර්යයෙන්ම ඉන්නේ නැහැ නේද අපි හැමෝටම? අනිවාර්යයෙන්ම ඉන්නේ නැහැ. හතර ආකාරයක් තියෙනවා. එතකොට තදාරම්මණයක් ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අපේ හඳුනේ දෙන්නේ චුතිසිතට කලින් ඇති වෙන භවංග සිතයි චුතිසිතයි දෙකේම අරමුණ වෙන්නේ මේ භවංග ඒ කියන්නේ කලින් භවයේ ගත්ත ඒ කියන්නේ ඊට කලින් භවයේ ගත්ත කර්මයේ කර්ම නිමිත්තව ගති නිමිත්ත එක ඇති ඇති ප්‍රතිසන්දි විඥානේ අරමුණම නේද අපේ හඳුනේ චුතිසිතට තියෙන්නේ ඔව් ඒ කියන්නේ ඒ භවයේ චුතිසිතට ඇති වෙන්නේ දොස්තර මහත්මයා කලින් භවයේ මානසන චිත්ත වීතියේ ජවනයේ ගත්ත අරමුණමයි එතකොට මේ චුතිසිත මේ භවයේ මේ ජවනයේ මේ අරමුණ ගන්න එකක් නෙමෙයි. එතකොට මේ භවයේ ජවනයන්ගේ අරමුණ තමයි ඊළඟ භවයේ ප්‍රතිසන්දි විඥානයේ අරමුණ වෙන්නේ. එහෙමයි. චුතිසිතේ අරමුණ නෙමෙයි නේද අපි චුතිසිතේ අරමුණ එතන ඉවරයි ඉතින් පස්සේ. චුතිසිතේ අරමුණ අවසන් වෙනවා. ප්‍රතිසන්දි සිතට භවංග සිත් වලට චුති සිතට තිබෙ එකම අරමුණ ඒ අරමුණ කලින් භවයේ මානසං චිත්ත වීතියේ තිබෙන චිත්ත වීතියෙන් ගත් අරමුණ ඒක චුතියෙන් පස්සේ ඉවර වෙනවා එහෙමයි අර මරණාසන්න චිත්ත වීතියේදී ඇති වෙච්ච කර්මයේ කර්ම නිමිත්තක ගති නිමිත්ත තමයි මේ ඊළඟ භවයේ ප්‍රතිසන්දි විඥාණයට අරමුණ වෙන්නේ නේද අපි හඳුන්නේ ඔව් පින්වත් දොස්තර මහත්මයා මානසං චිත්ත වීතියේ ඒ අරමුණ තුනෙන් එකක් අරගෙන ඇති වුණු ඒ සිතට අනුරූප විපාක විඥානයේ තමයි ප්‍රතිසන්දි විඥානය වෙන්නේ. ඒකනේ අපි කෙනෙක් මානසන්නව ඉන්නකොට මේ පිළිත් කියන්න මේ එයා කලින් කරපු කිසිම අකුසලයක් මතක් වෙන දෙන්න එපා ළඟින් ඉන්න අයට අඬන්න එපා මේ ඒ වගේම පිළිත් අහන්න දෙන්න හිත කුසලී කියන්න
මේ දීපල ආදී වගෙන තණ්හාවක් ඇති වෙන්න දෙන්න එපා දූ දරුව ගැන තණ්හාවක් ඇති වෙන්න දෙන්න එපා ආදී කවුරු රාසියක් කියන්නේ එහෙමයි එතින්දී අපි හැමෝටම මරණසන්න චිත්ත වීතිය මේ ඕනම ద్వාරයකින් එන්න පුළුවන් නේද අපි හැමෝටම මනෝ ద్వාරය විතරක්ම නෙමෙයි නෑ 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 මේ ద్వාර හයෙන් ඕනම තැනකින් ඇති වෙන්න පුළුවන් ඕනම චිත්තකින් එන්න පුළුවන් එතෙන්දී අනිවාර්යෙන් දැන් ඒ ద్వාරයෙන් ගත්ත උනාට මනෝ මනෝ ద్వාරේ මනෝ විඥාණයෙන් තමයි ජවනසිත ඇති වෙන්නේ නේද අපේ හැමෝටම ඒ චිත් මේ චිත්ත වීතියේ අපි කොයි කොතරින් ගත්තත් මනෝ මනෝ මේ මනෝ ద్వාරේ ඇති වෙන මේ ජවනසිත වල නේද අපේ හැමෝටම මේ කර්ම නිමිත්තට මේ සංස්කාර සකස් වෙන්නේ එතනදී දැන් අතීත භවංග භවංග චාන භවංග පච්චේදී කියන මනෝද්වාරයේ හෝ අතීත භවංග භවංග චාන භවංග පච්චේද චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ආදී විදිහට හෝ ඒ ආයතන මේ ඒ ආයතන යෙදෙන ওই අවස්ථාවෙන් භවංග පච්චේදී මනෝද්වාරයේ වෙනව නැත්නම් භවංග පච්චේදීන් චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ආදී මේ මේ අර මනෝ පංචද්වාර වජ්ජන සිටී යෙදනට පස්සේ ඇති වෙනවා එතකොට පංචද්වාර වචන සිතින් පස්සේ ඇති වුණා ඒ වාගේ මනෝද්වාර වචන සිතින් මේ ඇති වුණා ඉන් පස්සේ ඇති වෙන්නේ සම්පටිච්චන සංතේන වොත්තපන එහෙමයි ඒක ඔක්කොම මනෝ ධාතු තුනක් එතකොට ඉන් පස්සේ සම්පූර්ණ ක්‍රියාවලිය හෘද වස්තුවට අදාළද එහෙමයි ජවන් සිතෙන්නෙත් එමය නේද අපි හඳුන්නේ ජවන් සිත්තික ඇති වෙන්නේ මේ හෘද වස්තුවලව අතන චක්කු විඥාණයෙන් චක් මේ ගත්තේ ඒ අරමුණ පමණයි ඉන්පස් ඉදිරි කියාවලිය වස්තු රූපයත් එක තමයි මිසිද්ධ වෙන්නේ මේ ඒ ජවසිටික දුරවලයි ඉන්පස් මේ ප්‍රතිසන්දි සිද්ධ වෙනවා එතෙන්දී අපි හැමෝටනේ දැන් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්නත් දී හේතුක අ හේතුක වෙන්නත් එතෙන්දී ඒ ඇති වෙන මේ සිත්වල කොයි සිතද අපිට ඉන්නේ ජවන් සිත්වල આવොත් නේද ත්‍රි හේතුක වෙන්න පුළුවන් අපිට ඒ කියන්නේ මේ लोभे मोहे हो दोसे मोहे हो मोहे हो යදුනොතින් ඒ යෙදෙන විදිහට තමයි විපාක විඥානයේ මේ මෙතන හේතු එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ යෙදුණු හැටිය තමයි ඒ සිතට අනුරූප විපාක විඥානය ලැබෙන්නේ. එතකොට මානසන්න කෙනෙක් දි හේතුකනම් ඒ කිනාට ඒ ජවන් සිත්වල තමයි හේතු යෙදෙන්නේ අනිත් සිත්වල හේතු යෙදෙන්නේ නැහැ. ජවන් සිත්වල යෙදුණු හේතුවල හැටියට ඒ කිනාට ඉම්පස්ස විපාක විඥානයක් ඇති වෙනවා. මේ ඒ විපාක විඥානේ ප්‍රතිසන්දි විඥානේ වෙන්නේ කෙනෙක් ති හේතුක වෙන්න නම් අනිවාර්යයෙන්ම මානසන චිත්ත වීතියේ මේ ජවන් සිත්වල හේතු තුනම යෙදෙන්න ඕන. යෙදුණු හේතු තුනේ හැටියෙන් තමයි මේ ඒ විපාක විඥානේ හේතු තුනක් ඇති විඥානයක් වෙන්නේ. අ හේතුකුණත් අපි හඳුන්වන්නේ කොයි සිතෙන්ද එතකොට ඇති වෙන්නේ? සම්ති සම්පටිච්ඡන සම්තිර්ණ වගේ අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේදී චක්කු විඥානයේ අහේතුක එකක්නේ ඒ ආයතන වලින් චක්කු විඥානයේ අහේතුක එකක් සෝත විඥානයේ අහේතුක එකක් ගහන් ජීවහාකාය විඥානිය අහේතුක ඒවා එතකොට ඒ අහේතුක සිත් වලින් පස්සේ සම්පටිච්චන සංතියන කියන මනෝධාතු තුනක් දෙන්නාම ඊන් පස්සේ හේතු යෙදෙන අකුසල සිත් 12 හෝ කුසල සිත් හෝ යෙදෙන්න ඕනනේ ජවන් වෙන්න ජවනයන් වෙන්න නම් අනිවාර්යයෙන්ම අකුසල සිත් 12 ලෝභ මූල 8 හෝ දෝෂ මූල 2 හෝ මොහ මූල 2 හෝ කාමාවචර කුසල 8 හෝ රූපාවචර අරූපාවචර ඊව යෙදෙන්න ඕන. එතකොට ඒ යෙදෙන සිත තමයි විපාකය ලැබෙන්නේ. එහෙමයි. පැහැදිලිද පැහැදිලි? පැහැදිලි නේද සර්? එහෙමයි. प्रयोजन ඒකේ මන් ලියපු සටහන් තියෙනවා
धार्मिक महात्मा लियपुअती नम एवं लबिन सदस्य गुड़ स्वामी से मे एक धमा भी ධම්මික මහත්මයා අභිධර්මයේට අදාළව මේ දිනවල පဋාණේ සම්බන්ධව මෙතනට ඇවිල්ලා හිටියේ අනිත් ඔක්කොම කරලා තිබුණේ මේ පဋාණේට අදාළ එකෙන් දැන් අවසන් අධ්‍යයනයේ යන්නේ මේ කොහොමත් ඒක දෙතුන් වතාවක් මේ ඒ අපි මුද්‍රණ දෝෂයෙන් බලලා මේ ඔය ඇත්තන්ට ලැබෙන සරස්වේ සත් 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 उत्साह दुर्लभ मनुष्य जीवित कल्याण मित्र सीवन मे बुद्धोत्पाद काली वटिना अवस्था इन කර්මජ රෝග ඒ වගේම කාල විපත්‍ය ආදී බොහෝ කරුණු තියෙනවා සසර කියන හරි භයානක තැන ඒ නිසා කල්නොයවා මගපල් ලබා සසරින් එතෙර වෙන ගමනට වීර්යවන්තව කටයුතු කරන්න නැවතත් මතක් කරන මේ දෝෂයෙන් ලැබෙන දෙන්න එපා අපේ හැමදෙන්නේ ඇත්තටම ඔබ වහන්සේ කියන්නේ මගේ ජීවිතේට මට ලැබුණ හොඳම කල්යاني මිත්‍රයා. මොකද මම ඇත්තටම ජීවිතේ ලොකු කාර්යබහුල ජීවිතයක් මම ගත කරගෙන ඉඳිදී මට ඇත්තටම මේ ඔබ වහන්සේගේ අහඹු මුණ ගැහිම හම්බෙන් හම්බුන මුණ ගැහිම මගේ ජීවිතේට පුදුමාකාර විදිහට දැන් මේ වගේ දේවල් මට ඇත්තටම අපි පුත් 100ක් කියවලවත් අහගන්න බැරි කාරණා ඔබ වහන්සේගෙන් අහගන්න ලැබුණා. ඉතින් ඇත්තටම ඒක මේ පුදුම පිනක්. මම හිතන්නේ මගේ ජීවිතේ මේ මගේ හේතු සකස් වුණා මට මේ ඔබවහන්සේලා වගේ මේ වටිනාම ස්වාමීන් වහන්සේලාගේ මේ ටික අහගෙන ලැබීම ගැන ඉතින් ඇතන දවසින් දවස ජීවිතේ ඉස්සරහට යනනේ ජීවිතේ වැඩිම කාලයක් ගත කරන්න සිද්ධ වෙන මට රෝගී ඉන්නේ ඒක ඉතින් මම මේ දැනුයි මගේ ඔක්කොම වැඩි වෙලා ඒ ලැබෙන චූටි මොහොත පවා මට ඔබවහන්සේලාගේ මේ ලැබෙන ධර්මයේ මම කියන්නේ හරිම පිටිවහලක් ගමන ඉදිරියට යන්න ඉතින් මම හිතන්නේ මගේ ජීවිතේ මට හම්බ වෙන හොඳම මේ කල්යන්න නිවිත සේවනයේ ඔබවහන්සේගෙන් මට ලැබෙනවා කියලා මම නම් හිතන්නේ මට ඒක ඔබවහන්සේට දෙන්න මට පින් නැහැ එතන අවසරයි ස්වාමීන් වහන්ස මටත් ඒක ඒකම වහන්සේට කියනවනේ මාව මේ අපි ඇත්තරම ජීවත් වෙන්නේ US වල මාව මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ ධනෝජා ධනෝජා තමයි මගේ කල්යාණ මිතුරිය මේ ඉතින් ධම්මික මහත්තයාට අනේක වාරයක් මේ පින් දෙනවා මේ ඔබ ඔබතුමා මේ කරන කාර්තව්‍ය මේ ධර්ම දාණය අපි වෙනුවෙන් මේ ඉතින් කොහොම හරි පෙරපිනකට මේ සම්බන්ධ වෙන්න ලැබුණා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අනේක වාරයක් මා සංසාරේ කරපු කිනුත් මේ අනුමෝදන් කරන අනුමෝදන් වෙන්න මොකද මේ මං පටන් ගත්ත අභිධර්ම දේශනාවයි භාවනා ඒ මේ YouTube එකේ තියෙන මේ මේ දේශනාවල් ටික බලන්න ඇත්තටම මට මම අභිධර්මයේ අවුරුදු 5කට විතර කලින් තමයි ඉගෙන ගත්තේ ඒ වුණත් දැන් ඔබ වහන්සේගේ දේශනාව මුලින් බලද්දී හරිම මේ මේ PDF එහෙම ඔක්කොම දාලා තියෙනවා ඉතින් හරිම සතුටුයි හොඳට තේරෙනවා මේ ඒ නිසා ඉතින් එතනින්ම ප්‍රශ්න ටික निराකරණය කරගන්න ස්වාමීන් වහන්සේ අනිත් කාරණාවට ධර්ම සාකච්ඡාට සම්බන්ධ වෙනවා ඉතින් හැම දිනාටම ඉතින් මේ නිදුක් නිරෝගී භාවයෙන් ප්‍රාර්ථනා කරනවා දැන් මිරටවල අපි ඉතින් කෙවල්ලට මෙලා ඉඳලා මේ වගේ දෙයකට ලැබෙන අවස්ථාව ලැබිච්ච එක හැම දිනාටම පින් දෙනවා ඔබ වහන්සේට අනේක වාරයක් පින් ඉතින් ලොකු පින් අනුමෝදන් කරන මහත් ඔබතුමියට ඒ වගේ ඔබතුමී කල්යාණ මිතුරියට अभिधर्मेंगन මේ අභිධර්මයේටම අදාළව එකතු කරලා තියෙනවා. ඉතින් ගොඩක් ප්‍රයෝජනවත් තියෙනවා. මයසෝනි. ඒක සම්පූර්ණ සපින්වත් මේ තවයේ ඇත්තට තියෙනවද ගැටලු මොනවාද හරිනේ?
බොහොම සන්තෝෂයෙන් බලන්නේ එකම කල්යාණ මිත්‍ර පිරිස එකම අරමුණක් උදෙසා කටයුතු කරන පින්වත්නි මේ මනුස්ස ජීවිතයේ දුර්ලභයි උපරිම ප්‍රතිඵල ගන්න ඔබ හැම මොහොතකම සතුටින් ඉඳි හරිම සුවසීවි ඇත්ත දකින්න පින්වතුන් සත්‍ය දකින්න පින්වතුන් නිරවුල් ගැටලු සියල්ල ලියාගෙන සසර ගැටලුව කියන භයානක ගැටලුව දිහා ගන්න තැනට පියවරෙන් පියවර ගමන් කරනවා දකිනකොට අපිට සතුටින් අපි විවෘත කරන්නේ සම්මා සම්බුදු මේනියන් වහන්සේ ඉතාම දුෂ්කරව දුක්ඛිතව සාරාසංක කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී දම් පුරලා කිසිදු අඩපාඩුවක් නොවන්නට අපිට දේශනා කළ තියෙන අතීත සංගරත්නේ පවත්වාගෙන ආපු ඊසී සද්ධර්මයේ අදාළ තැන් වලින් අරගෙන අපි විවෘත කර දීම පමණයි කරන්නේ පින්වන්තෝයැතු මේ මනුස්ස ජීවිතයේදී මගපල් ලබා සසරින් එතෙර දෙන්න අදිස්ථාන කරගන්න මොන මොන හේතු නිසාකත් මට උපහාසෙ මුණ ගැහින් නැහැ නේ අපේ හැමදෙන්නේ. ඉතින් මං හිතන්නේ ඒ කියන්නේ මං හොඳ සත්භාවයෙන් ලියපු පොත මගේ කිසිම කියන්නේ ලියපු පුරාවට මං ලිව්වේ මගෙන් අපමණ රේනෝකෝ බුද්ධහමර යම් කිසිම හානියක් නොවේවා කියන චේතනාවෙන් ලියපු මේ පොත උපහාසෙ ලැබුණෙත් අහම්බෙන් ඊට පස්සේ උපහාසෙ මුණ ගැහුණෙත් මට අහම්බෙන් ඊට පස්සේ උපහාසෙ මාව ගෙන්න ගත්තෙත් මේ විදිහට ඉතින් ඇත්තටම මට තේරෙනවා දැන් මේ කුසල් මේ කියන්නේ පරිසම් දෙන විදිය හොඳටම තේරෙනවා ඒ හරහා මේ මේ භවයේ තුලදී මට ඇත්තට මේක හරි පුදුම සතුටක් මතක් වෙන හැම මොහොතකම. ඒක තමයි දස්තර මහත්ම. ඒ වගේම ඒ ආපු ගමන් මඟ අද නොහිතපු තත්ත්වයකට පත් වෙනවා. එහෙමයි හැමදෙන්නේ. කොතන ඉන්නවද කියලා මට හිතාගන්න බෑ. තව ජීවිතේ ඉතින් ඇත්තටම මේ කාර්ය බහුල ජීවිතය අඳු කරගන්න පුළුවන් නම් මම ඔබ වහන්සේ ළඟම කියන්නේ හැමදාටම වෙලා ළඟට වෙලා ඉන්න මොකද කතා කරන හැම වචනේ ඔබ වහන්සේ කතා කරු මේ අවුරුදු කීපයටම මම එකම එක වචනයක් ඒ කියන්නේ මේ දෙතිස් කතා මා වහන්සේක කතා කරලා නැහැ මං හිතන්නේ. කතා කරන්න ලැබුණා කතා කරේ හැමතිස්සෙම දස කතා විතරමයි. කිසිම දේශපාලනයක්වත් මුකුත් මං ඔබ වහන්සේ කතා කරලා නැහැ. ඔබ වහන්සේ මං දන්නවා ඒ මගෙන් වචනය පිට ගියොත් ඔබ වහන්සේ එතෙන්දී නවතිනවා. ඒ මාතෘකාව විදිහට ගෙනියන්න මට දෙන්නේ නැහැ. ඒ තරම් ඔබ වහන්සේ සිහියෙන් හැමතිස්සෙම මාත් එක්ක හිටියා. මොකද මට මගේ කියන්නේ සම්පප්පලාපයකට මට ඉඩ දුන්නේ නැහැ ඔබ වහන්සේ කිසි වෙලාවක. ඉතින් මට හිතා ගන්න බෑ ඉතින් ඔබ වහන්සේ කොයිතරම්ම සිහියෙන් ජීවත් වෙනවද කියලා මට ඔබ වහන්සේගේ ජීවිතේ ගෙනියන ඔබ වහන්සේගේ සිල්වත් ජීවිතය දිහා බැලලා මම ඒක ඒක අනුකරණය කරන්න පුරුදු වුණා ගොඩක් වෙලාවට. මේ මම හිතන්නේ හැමෝම මම හිතන්නේ මෙතන ඉන්න හැමෝමත් මේක අහන මේ ලෝකේ මේ ඉන්ටර්නෙට් එකේ මේ බලන හැමෝමත් මේක දිහා දකින්න ඕනේ. මොකද අපේ මේ සංඝ වහන්සේලා කියන්නේ සංඝ රත්නය කියන්නේ කියන්නේ අපට ඒ කියන්නේ අපට ඒ කියන්නේ මේ ක්‍රියාවෙක් මගෙම මේ කියන්නේ ධර්මෙන් මගෙම උන්වහන්සේලා පිළිපදින්න දහම් කරුණු එක්ක යන ජීවිතයේ සීලය කියන දේ උන්වහන්සේලා තුලින් දැකලා අපට ඒ දිහා බලලා අපට හැදෙන්න පුළුවන් නම් අපේ ජීවිත හැඩ ගහ ගන්න පුළුවන්. අපි බලන්න ඕන කාගවත් වැරදි දිහා බලලා ඒවට වැරදි විචනය කරනට වඩා වටින්නේ මේ හොඳ දිහා බලලා උන්වහන්සේලාගේ තියෙන හොඳ ගතිගුණ දිහා බලලා උන්වහන්සේලාගේ ඇසින් දිහා බලලා අපේ ජීවිතය හැඩ ගහ ගන්න ඕන. අපේ ජීවිතේට අනුකරණය කරගන්න ඕන සංගරත්නේ ඒ දිහා බලලා අපි හිතෙන මොකද අපිට තියෙන්නේ දැනට ජීවමානව ඉන්න සංගරත්නේ අපි හැමෝමනේ ඒ දිහා බලලා ඒ තුලින් අපේ ජීවිත හැඩ ගහ ගන්න පුළුවන් නේ අපේ ජීවිතව හසනාන්ත කරගන්න පුළුවන් මොකද කොහෙවත් නොදකින වැරදි දිහා බලලා අපි හැමතිස්සෙම විවේචනය කළ පව පුරව ගන්නට වඩා ඒ දිහා බලලා ඒක තමයි දස්තර මහත්මයා මොකද සංගරත්නේ ආශ්‍රිත ඇති බොහෝම කල්පනාවෙන් කටයුතු කරන්න ඕන මොකද සංගයාට දොස් කියනවා කියන්නේ පෙරදායි කර්මය තමන් මේ බොහෝ කහගයක් පින්න විදිහට ඇස් කර ගන්නවා. එහෙමයි බෑනනේ. තිරුවන් සරණයි අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඔව් තිරුවන් සරණයි පින්වත් මහත්මිය. ස්වාමීන් වහන්සේ කොහොමද ස්වාමීන් වහන්සේ දැන් අපි පဋාණ මේ සූවිසි මහපට්ටාණය සජ්ජායනා කිරීම යම් කිසි එතන කොහොමද ඒකෙන් යහපතක් තියෙනවද කියන්නේ නාම මාත්‍රිකව පොඩි කී මේ පဋාණ මේ සමහරක් දේවල් විතරයි ප්‍රත්‍ය කරුණු පොඩි නාම මාත්‍රිකව පොඩි දෙයක් ඔලුවට යන්නේ වෙලාවට
नितर एक सज्जायना क्रीमें यम हो यहाँ पतक तीन और स्वामी नास पिंगमाते सांति महात्म्य एक और टमा मिहम उत्तर याद देखना अभी दें पुंची का ने कहे तो ने महालता होती तो उसे मैं कहे तो ने मुद्दा उसे कहे दिवे ने गिही लग गिही वहीं न कोटा कहे दिवे ने कहा दें आप याद देखा हमारा तेरे बहुत मात दो ना गिही वतिया अग्नि का पार कहे दिवे ये ने है ये मूल का ले वंदना वटे महमदा मानिवार जाए मैं पढ़ता ने उदय हवस सच्चाई ना करा ना मोने किसी में दिया तेरे दिन ने तो बस ये कहीं दिवे लग मूल मैं काले किसी में मैं मुकाद्दे के रहू वाटे गुरु गुरु की वाटा किसी में दिया तेरे ने इधर बस ये हमदा में दिन गिरा हुआ कि मुझे सच्चाई ना करना किये ना इधर बस ये मैं फिर बन आते अपने अत्लात में यार को तने तने टिका 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 आते मैं हमदा मुदी हवस किये ना गाता वाले ये ना दीवार नीचे पीटे के तने तने उगाने ना कोटे तेरे ना पटांग गाता इन पासे वंदना करने कोटे हिते ये वो से पीट हुआ गाती मैं बेका उन्हें टिकन टिकन तेरे ना गाता हो हम हम काले करने कोटा मैं नहीं तने विधि ते कैमरे बैठे ही मैं कहते उन्हें मैं पिंगवान तो ये तो मुलीम पट्टा ने नो तेरु ना आते සජ්ජායනා කරන උදේ හවස වන්දනාවත් එක්ක ඒ වතපිටත් එක්ක සජ්ජායනා කටයුතු කරනකොට ටිකෙන් ටික ටිකෙන් ටික අවබෝධ වෙන පටන් ගනීවි. හැබැයි අවබෝධ වෙන්න එයින් පත්‍ය ධර්ම කීපයක් වැටෙන්න පටන් ගත්තට පස්සේ ඊටු ටික වැටෙන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. මුලින්ම පත්‍ය ධර්ම කීපයක් වැටෙන්න පටන් ගන්න ඕනේ. ඒ කීපේ වැටුණා කියන්නේ කොහෙන් හරි 24න් 4ක් 5ක් වැටෙන්න ගත්තොත් ඔය ඇත්ත අනිත් ටික ඉක්මන් ඉක්මන්ට තේරුම් ගන්න කටයුතු කරගන්න. स्वामी मत सोवान मार्ग मार्ग फल अभी රහත් භාවයට වෙනකන් යද්දී අපි දස සංයෝජන ක්‍රමෙන් ප්‍රහීණ වෙනවනේ ස්වාමීන් වහන්ස. ඒ ඒ ඒ දස සංයෝජන අපි හිතමු දැන් අපි හිතමු සක්කාය දිට්ඨිය දూరు වුණා කියලා. සක්කාය දිට්ඨියේදී දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සික් විප්‍රයුක්ත සික්නේ සේවය විපාක සික්නේ සාමාන්‍යයෙන් නැති වෙලා යන ස්වාමීන් වහන්ස. ඔව්. විපාකේ නැති වෙනවනේ ඒ වගේ ස්වාමීන් වහන්ස දස සංයෝජනයන්ට අදාළව सोमनास सहगत दिट्टिगत संपयुत असंकारिक सिद्ध एवागेम दिट्टिगत संपयुत ससंकारिक सिद्ध उपेक्षा सहगत दिट्टिगत संपयुत असंकारिक सिद्ध एवागे उपेक्षा सहगत दिट्टिगत संपयुत ससंकारिक सिद्ध मिथ्या दृष्टिया समगीयत्न सितुत एवागेम विचिकित्सा संपयुत सितात्येन उन्वय सिद्धातमाय सोहान मार्गेट पत्तन कोड़े नेत्तरम नेत्तिविदायान्य इतो सोहान मार्गेट पत्तन कोड़े संपूर्णिम अनागामी तत्वेट पत्तेन कोट कामराग पटिग अतिवन सिद्धिकमराग क्यूहाम विशेषेम लोकमूल सिद्धिम इतनी रूपराग अरूपराग मानुताच अविद्याकेन संपूर्णेम इतर सिद्धिक नम इतिंदी अकुसासि दुलहाम नेत्तटम नेतिविलायाम वेन्नि रहतान वहांसे नम पुनहाम इतकोट अकुसासि दुलहाम නැත්තටම නැතිීමේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන
සෝහන් මාර්ගයේදී සිත් පහයි නැති වෙන්නේ ඒ සිත් පහ නැති වෙනකොට ඉතිරි සිත්වල තියෙන අපාය ගමනීය සත්‍යයත් නැති වෙලා යනවා. දැන් අපි ඔය සිත්වල ඉන්න කියන්නේ තව සෝහන් වෙනකොට සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස විතරයිනේ නැති වෙලා යනවා කියලා කියන්නේ. ඒ වුණාට තව නැතිවන ධර්මතා රාශියක් තියෙනවා. ඒව පිළිබඳ මම හිතන්නේ අපි ධර්ම අත්‍යකාරී ඒක දෙන්නද संयोजन विशाल प्रमाण मार्ग सिंबंधन संबंध कर අටුවා ටීකා දියටම අදාළව ඒ අදාළ කාරණා වැඩිපුර ඉස්මතු කරලා දෙන්න ඕන කරන කාරණාවලට මේක ඔබට අතිශය මහෝපකාරී වේවි. ඒ කලන ඒවා ඔබට ලැබෙන සලස්සන්න වස්සාන කාරණා කොහොමද ටික කාලයක් යයි. එහෙමනම් එහෙම ස්වාමීන් වහන්සේ. ධන්නවත් නේද? එහෙම ස්වාමීන් වහන්සේ. එහෙනම් ධම්මික මහත්මයා, පැටිමා සාන්ති මහත්මිය අද ධර්මදාන දායකත්වයෙන් ලබා දුන්න බොහොම පුණ්‍ය අනුමෝදනාකනේ පින්වත් එංගලන්තයේ පදිංචි දියණියට ඒ වගේම ආරාධන සේනාසනේ අද අපේ පොඩි ස්වාමීන් වහන්සේ දෙනවමනේ අද අපි දෙනවම මේ වැඩසටහන සිද්ධකලි වැල්ලවත්තේ මම වසසා වැඩිම කෙනෙක්ලා මේ අපේ පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් වගේ මටත් මේ සියලු කටයුතු කියලා මේ සංගධානය කරන්නේ ඒ වගේම පින්වත්නි ඔබේ මේ වැඩසටහන පටන් ගන්න කලින් මෙතන තිබ්බා තම ධර්ම සාකච්ඡාවක්. පොඩි ස්වාමීන් වහන්සේ ඇවිත් දැන් තව විනාඩි 5යි තව විනාඩි 5යි කියලා එහෙම මතක් කරමින් අරක මේ දැන් වෙලා පිටිමහා ගන්න ඕනේ. අපි CIB එකේ ඒ මේ විදේසුන්දර මහත්මිය දෝවිසීගේ අපි මනි මහත්මියලා ඒ පිටිසක් ඇවිල්ලා ඒ කටයුතු තිබ්බේ ඒකත් අවසන් කරලා තමයි මෙතෙන්ට මෙහෙම සහභාගී වුණේ. වෙන්දනම් මගේ අතේ වටාපත් තිබ්බ මේ වෙලාවේ වටාපතක් නැතුව සම්බන්ධ වුණේ. ඉතින් පුණ්‍යවන්ත ඔය සත්පුරුෂය හැම දිනාම අද ධර්ම දානමය උතුම් පින්කම් සිද්ධ කර විශේෂයෙන් අපි දොස්තර මහත්මයා කොච්චර කාර්ය බහුල වුණත් මේ ධර්ම සාකච්ඡා සම්බන්ධුනේ ගොඩක් අගය කරනවා. මොකද දොස්තර මහත්මයා අහන ප්‍රශ්න අනිත් අයට අහන්න බෑ. දොස්තර මහත්මයා ඒ අහන ප්‍රශ්න අනිත් අයට අතිශයින්ම මහෝපකාරී වෙනවා තමන්ගේ ධර්ම ඥානය සඳහා. ඒ වගේම ඔබත් ඉක්මනින්ම වර්ධනය වෙන්න දියුණු වෙන්න සත්පුරුෂ පින්වත්නි මෙතන ඉන්න මේ සියලුම සත්පුරුෂයින්ට ධර්මදාන දායකත්වය සඳහා සම්බන්ධ වූ හැම දිනාටම නිවෙස්සදී ඉඳන් විවිධ රටවල ඉඳන් ප්‍රශ්න අසු මේ උතුම් පුණ්‍ය කර්මයේ කොටස්කරු සැමට ඒ වගේම ඔබව මේ විදිහට
යොමු කරමින් අපිට මුණ දැසෝගේ සිල් දිනාටමත් හැම දිනාටමත් තුනුරුවන්ගේ සාමි නිදුක් නිරෝගී දීර්ඝාස ලැබේවා වේ සත්පුරුෂයෝ නමින් මියගිය නෑදෑයිනට ඒකාන්තී මේ පින් අනුමෝදන් වේවා ඒකල සාධනාදයක් පවත්වා සාදු 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 අනුමෝදන් වේවා මේ වගේ කොරෝනා වසංගත තත්ත්වයක් පීබීදී ඒ විවිධාකාර රටවල් වල ඉඳිමින් අද මේ පුණ්‍ය කර්මයේ කොටස් කරවන සත්පුරුෂ පින්වන්ත ඔය ඇත්තන්ට දිව්‍යාංගී ආරක්ෂාව රැකවරණය ලැබීවා පින්වත් ඔබට එතුණුරුවන්ගේ ආශිර්වාදයේ රැකවරණයක් ලැබීවා දිව්‍ය ඔබව රකිත්වා ඒකල සාධනාවක් පවත්වා සාදු 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 සෝමනා ජීවිතයේ එකම අරමුණක් ලබා ගන්න මේ සසර කතරින් එතරම් නිවන් දැකීමයි මේ බොහෝ දුක්ඛිත සංසාර දුකින් අත මිදී ලබන අචලාමර උතුම් නිවනින් සැනසෙන්නට නිවන් දකින්නට මේ පුණ්‍ය ධර්ම යෝ හේතු සම්පත් වේවා ඒකල නිවනම අරමුණු කරන්න සම්පත්ති ඉමිනාති සමිච්චතු